එක් මොහොතක් කතා බලක් What do you want, white man? And who are you, mister? A man of this country. You can't be from this part of the country. Which part does not matter, white man? This is our country. Our buffaloes go where they like. You put fence, all right? සිනමාවේ රවින්ද්‍රය ආචාර්ය රවින්ද්‍ර රන්දිණිය අග්‍රගන්‍ය සිනමා ශිල්පියා ඔබේ මගේ ආදරය දිනු ඒ ආදරණීය කලාකරුවා වෙනුවෙන් පැවැත්වෙන රවි සිනමා අඩසිය වසක ආත්ම භාෂණේ මාධ්‍ය කරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන මේ මාධ්‍ය හමුවට පැමිණි මගේ ආදරණීය මාධ්‍ය හිතවතුන් ගෞරවනීය මාධ්‍යවේදී සංස්කාරකරුවන් ඇතුළු රෝමානී නාලිකා මොද්දිත මාධ්‍ය ඒ වගේමයි සමාජ මාධ්‍ය ජාලාවල සිල්ලම හිතවතුන් ඉතාමත් ආදරේ ගෞරවයෙන් තුරු පිළිවන් ලබනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවට සහභාගී වෙන්න අපගේ ජාතික චිත්‍රපට සංස්ථාවේ ගරු සභාපති දීපාල් චන්ද්‍රන්ද මහතුමා ඒ වගේමයි සම්මානිත මහාචාර්ය සුනිල් ආරත් මහතුමා ප්‍රවීණ රංගන ශිල්පීන් වන කමල් අදරාරච්චි ඒ වගේමයි ප්‍රවීණ රංගන ශිල්පිනියන් වන අපට සිටින ඉතාමත්ම පරිපූර්ණ පරිණත කලාකරුවන් දකින්නට ලැබීමත් සතුටක් ස්වර්ණා මල්ලවරච්චි අනෝජා වීරසිංහ ඇතුළු බාලියක් මගේ එන ගමන් ඉදේ අපිට ඇත්තටම සුළු කාලයකදී ඇතුළත පැමිණෙයි මේ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමි. ප්‍රථමයෙන්ම මේ කාර්ය ආරම්භ කරන මැදින් මා කැමතියි ඔබ සියලු දෙනා වෙනුවෙන්ම මේ මා ඉදිරියේ පණවැන්දි අසුන් වලට මා මේ නම් සඳහන් කරන ගෞරවනීය ආරාධිතින්ට මෙහි අසුන් ගන්නට කියන්නට සමන්විත මහාචාර්ය සුනිල් ආරත් මහතුමනි ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේමයි අපේ කථානායකයා ජේෂ්ඨ රංගන ශිල්පී රවින්ද්‍ර රන්දිණි ආචාර්ය රවින්ද්‍ර රන්දිණි මහතුමනි ඔබතුමාට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම තමයි ජාතික චිත්‍රපට සංස්ථාවේ ගරු සභාපතිතුමනි දීපාල් චන්ද්‍ර මහතුමනි ඔබතුමාට කමල් අදරාජි ප්‍රවීණ රංගන ශිල්පියාට මාගණී ෆොන්සේකා රංගන ශිල්පිනියට ස්වර්ණ මල්ලවරච්චි රංගන ශිල්පිනියට ඒ වගේමයි නවපරුපුරේ දක්ෂ රංගන ශිල්පියකන සාරංග දිසාසේකර ඔබටත් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම තමයි උමාලි තිලකරත්න මා මේ නම් සඳහන් කළ ඔබ සියලු දෙනාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ඉදිරියට පැමිණෙන්න කියලා. අපගේ මේ කාර්යයට උරදී සිටින මේ කාර්යයේ නියමවාන ආචාර්ය රංග කලන්තුරිය මැතිතුමනි ඔබතුමාට සහ අපගේ මේ කාර්යයට අනුග්‍රහකත්වයේ දක්වන ප්‍රීලන් සමෝ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ජයරත්න බී ගමගේ මැතිතුමනි ඔබටත් ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ඉදිරිපසට පැමිණ අසුන් ගන්නට. අපි විශේෂ සිනමා රටකඩ සම රංගන දායකත්වය ලබා දෙමින් දුල්මල පොඩි මල්ලි වීරපුරන් අපෝ ජනේලය සුරබිදෙන භව කර්ම මායා ආරාධනා දඩයම මංගල තෑග්ග සාගර ජලය සේලම සිරිමැදුර හා අනන්ත රාත්‍රිය ඇතුළු අති විශේෂ සිනමා මුටි රසකඩ සම රංගන දායකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකේ සිනමාවේ නොමැතින නාමයක් කවන්නට සමත් වූ ඒ රංග පෞරුෂය තමයි ආචාර්ය රවින්ද්‍ර රන්දිණිය කියලා කියන්නේ. අද අපි මේ සියෝදන ඉක්මලා ඉන්නේ මෙවැනි ඉතාමත් අති දක්ෂ කලාකරුවෙකු වෙනුවෙන් පවත්වන ලබන රවින් සිනමා අඩසිය වසක ඒ ආත්ම භාෂණය නම්
ඒ අපූර්ව වැඩසටහන ගැන ඔබතුමාලා දැනුවත් කරන්න සිතා. මා මේ ගැන වැඩි විස්තරයක් කියන්නට යන්නේ නැහැ. මා ප්‍රථමයෙන්ම අපගේ වැඩසටහනට අනුව ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා සමාජ මහාචාර්ය සුනිල් ආරච්චි මැතිතුමනි. ඔබ ගැන කතා කරන්නට මා හිතනවා ඔබ තරම් සුදුසුෙක් මෙතන නැහැ කියලා තවත් කෙනෙක්. ඒ නිසා මේ ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා ආචාර්ය රවීන්ද්‍රන් දිනේ නම් වූ මේ යුග පුරුෂයා ගැන මාධ්‍යත් එක්ක දොඩමඩල දෙස. සුබ සන්ධ්‍යාවක් වේවා. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් මේ පැවැත්වෙන්නේ ආචාර්ය රවීන්ද්‍රන් දිනේ පිළිබඳ පස්වෙනි හෝ හයවෙනි ප්‍රණාම උළෙල කියලා. මොකද අපිට පුදුමයි මෙච්චර කාලයක් මේ රටේ ජනතාවට රවීන්ද්‍ර රන්දිනිය අමතක වෙලා තිබුණාද කියලා. හරිනම් මේ වෙනකොට ප්‍රණාම උළෙල පහක් විතර පැවැත්වෙන්න ඕනේ කාලේ. සිනමාකෘති විශාල සංඛ්‍යාවක්, සම්මාන විශාල සංඛ්‍යාවක්, අති විශිෂ්ට චරිත රූපණ විශාල සංඛ්‍යාවක්. එතකොට මේ අසාමාන්‍ය නළුවන්. මම අසාමාන්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේ ඔබට මේ තිරේ දැකපු රූප රාමු කීපය පමණක් දැක්කත් ඔබට වැටහෙන්නේ නැති මේ ගාමිණී ෆොන්සේකාත් නෙමෙයි, විජය කුමාරතුංගත් නෙමෙයි, ටොනි රන්සිංහත් නෙමෙයි. මේ වෙනම රංගන ශිල්පී. ඔහු කවර විදිහෝ වීරවරයා වුවත්, දුෂ්ටයා වුණත්, රස්‍යාදුකාරයා වුණත්, ඉහළ සමාජයක ධනවතෙක් වුණත්, ඒ හැම චරිතයක්ම පෙම්බතාවර තමයි කියන්න ඕනේ කියලා. ඒ මොන චරිතය ගත්ත ඔහු තමන්ට අනන්‍ය වූ චරිත ලක්ෂණ ඒ චරිතයට ආරෝපණය කරලා තියෙනවා. ඔහු කාගෙවත් අනුකරණයක් නෙමෙයි. ඒ නිසා ඔහු කාගෙවත් අනුප්‍රාප්තිකයෙක් කියලා අපිට කියන්න බැරි තරම්. ඒකයි මම ඔහුව මුලින්ම චිත්‍රපටයේ තෝරගත්තේ දුෂ්ටයේ කැරියට. ඔහුගේ මුල් දිහා බලුවාම අපිට හිතාගන්න බෑ ඇයි ඔහුව මේ දුෂ්ටයටම තෝරගත්තේ කියලා. දැන් මගේ පොලිමාලි චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක විජය කුමාරතුංග සහ රන්දෙනිය පසම දුෂ්ටේ. අයියෝ තමන්ගේ තමන්ගේ මල්ලිව තමන්ගේ වාහනේ දාගෙන ගිහිල්ලා මොකද මේකනේ මොකද ජැක් එකෙන් ගහලා කාය කරලා ජැක් එකෙන් ගහලා පොඩි කරලා මරලා ටංකියක් ඇතුළ දාලා මනුෂ්‍යක සෙල්ලම් කරපු ඇල්ල වීසි කරනවා. ඒ තරම් දෘෂ්ටිය කියන පුළුවන්. ඉතින් නමුත් පුදුමයකට වගේ මේ සිනමාවේ මිනිස්සු ආලය කළ එකම දෘෂ්ටයා රන්දිනිය. ඒක අමුතු දෙයක්. මම දැන කාටවත් ඒ විස්මිත පෙරහර පාණ්ඩ ලැබුණේ ඒක ආරම්භයක් විතරයි. මේ අපි කතා කරමු. අපි සතුටු ඕනේ මේ තරම් කාලයක් ගිහිල්ලා හෝ අපිට ආචාර්ය රවීන්ද්‍ර රන්දිනිය ගැන නැවත කතා බහ කරන්න අවස්ථාවක් සැලසීම ගැන. බෝමන්දස්තුතිය මහාචාර්යතුමනි. ඔබ කීවා මේ රවීන්ද්‍රනාථ නම් මේ අපූර්ව කලාකරුවා පිළිබඳ මේ වන විට අඩුම තරමේ ගෞරව සම්මාන දැලවල් පහයක්වත් මේ පහුගිය දශක පහ පුරාවට පැවැත්වෙන්නට තිබුණා. නමුත් අවාසනාවකට, ජාතිය අවාසනාවකට ඒ කිසිවක් සිදු වෙලා නැහැ. ඒක තමයි මේ සාමාන්‍ය ශ්‍රී ලංකාවේ හැටි. ඒ ගැන එච්චර හිතන්නට එපා. නමුත් අවසානයේදී වසර 50ක් ගෙවෙන මේ මොහොතේදී ඇත්තම ඔහුත් එක්ක එකට හිටගන්න සුදුසුම පුද්ගලයන් ටික එකතු වෙලා තමයි මේ ගෞරව සම්මාන ප්‍රණාම උළෙල පවත්වන්න යෙදෙන්නේ. ලබන මාසේ 5 වෙනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාති අන්තර සම්මන්ත්‍ර ශාලාවේදී අති විශිෂ්ට අයුරින් මේ සම්මාන උළෙල පැවැත්වනවා. ඇත්තම මේ ගෞරව සම්මාන ප්‍රදානය කරන ඒ උත්සවය. ඒ වෙනුවෙන් මෙරට සිටින සියලුම කලාකරුවන්,
ඔහුත් එක්ක එකට වැඩ කරපු සියලුම ශිල්පීන් ඔහුත් එක්ක එකට හිටපු ඔහුගේ ආදරණීය සහෝදරයන් එකතු කරගෙන තමයි මේ කාර්යයට අපි මුළු පුරා තියෙන්නේ. ඉතින් අපි හැමදාමත් කතා කරනකොට අර සුනිල් සර් කිව්වා වගේ එයා ප්‍රතිවීර චරිතේ කොච්චර මම හිතනවා රවි අයියා රඟපාපු චිත්‍රපටි වලින් වැඩි ප්‍රමාණයක ප්‍රතිවීර චරිතේ තමයි ඔහු කරලා තියෙන්නේ. මොකද දුෂ්ටයාගේ චරිතේ හැබැයි එයාගේ වටේට ඉන්නේ මේ රටේ ඉන්නු ලස්සනම නිලියෝ ටික. ඔය දෙපැත්තේ වැඩ කරගෙන ඉන්නේ ආද මාළනී පොන්සේකා ස්වර්ණ මල්ලවරචි අනෝජා වීරසිංහ. මම මේ ගැන වැඩිපුර කතා කරන්නට යන්නේ නැහැ. ඔවුන් තමයි ඔවුන් ගැන හොඳටම දන්නේ. ඒකේ අංක එකේ බොහොම ළඟින් හිටපු අර ඊයේ මං අහනකොට අයියගෙන් මං කිව්වා අයියේ මං හැඳින්වීම දි කියන්නද මේ ආරාධනා චිත්‍රපටයේ සින්දුව තියෙනවානේ. ඒකේ අර එක කෑල්ලක් තියෙනවා මගේ කියන්න නෑ නෑ ඕක කියන්නේ මම ගෑනු ළමයට ඒක ඕක කියන්න එපා කිව්වා. හරිද? එයා හරි සංගීතීය වෙන. ඉතින් ඒ නිසා මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා ආචාර්ය මාළිනී ෆොන්සේකා මැතිතුමියනි මාළිනී ෆොන්සේකා නම් වූ ශ්‍රී ලංකා සිනමාවේ නිලි රාජිනිය ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා රවි අයියා ගැන කතා කරන්න. මේක තමයි කියලා. ආයිබෝන් හැමදෙනාටම දැන් මේ පුතුත් මාරු කරගෙන මේ ලොකුවට කතා කරන්න වගේ ලැහැස්සු වුණාට උමු වචන තුන හතරකින් ඔය කතාවේ ඉවර කරගන්න. රවි ගැන කියන්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර මොන විදිය වචන වලින් කිව්වත් ඒ අපේ තියෙන අර ලෙන්ගතුකම අවුරුදු ගණනාවක් එකට ආපු එක ඒක මෙහෙම එකට කැටි කරලා ඒක හරි ශක්තිමත්ව තියෙනවා. ඉතින් අවුරුදු මෙච්චර ගාණක් ගිහිල්ලා හරි මේ වෙලාවේ මේ උපහාරය මේ ගෞරවය දෙන එක මම හිතනවා හරිම වටිනවා. අවුරුද්දක් ගානේ දුන්නට වඩා මේ වෙලාව වටිනවා. ඉතින් රවි මම හිතන්නේ පටන් ගන්න මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා පටන් ගන්න දවස් ඉඳලම මම අඳුරනවා. ඒ වගේම අපේ ගමේ අපි අසල් වැසියෝ සහෝදරෙක් වගේ මට ඉන්න සිනමාවේ ඉන්න මට ලොකු අයියා. ඉතින් ඒ වෙලාවේ අදටත් මටත් ඇවිල්ලා මෙහෙම එකතු වෙලා ඔබලොත් එක්ක කතා කරන හම්බෙච්ච ලොකු දෙයක්. ඉතින් විශේෂත්වය මම දකින්නේ අපි හැමදාම සිනමා ශිල්පී කලාකරු හැටියට අපි හැමතිස්සම මාධ්‍යත් එක්ක තමයි මේ ගමන හැමදාම ඉන්නේ. මොකද අපිව ප්‍රේක්ෂකයින් මේ කර්මාන්තයෙන් පිට ඉන්න අය අපිව හැමදාම අඳුරගන්නේ මාධ්‍යත් එක්ක තියෙන මේ සම්බන්ධතාවය. ඒ වගේ තමයි මාධ්‍යත් අපිත් එක්ක තියෙන අපේ වැරදිද හොඳද දක්ෂතාවයන් මේ ඕන දෙයක් ගැන කතා කරලා දැන් නම් මාධ්‍ය ගොඩාක් පුළුල් වෙලා මේ ඒ කියන්නේ TikTok දක්වා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක අපි ගැන හැමදාම තියෙන මේ සම්බන්ධතාවය ගොඩ නැගුණේ මෙතනින්. ඉතින් අද හරීම සතුටුයි මම මාධ්‍යත් එක්ක ඇවිල්ලා මේ විදිහට එකතු වෙලා රවි ගැන කතා කරන්න තියෙන හැම දෙයක්ම අවුරුදු ගාන කලින් කතා කරා නම් ගොඩක් දේවල් කතා කළ ඉවරයි. නමුත් දැන් ගොඩක් දේවල් තියෙන කතා කරන්න. ගොඩක් දේවල් තියෙන අගේ කරන්න. ඉතින් අද මම හිතන්නේ මේ ලබන ජූනි 5 වෙනිදා මේ ඒ තියෙන ශක්තිය ඒ තියෙන මේ ගෞරවය රවි කියන්නේ කවුද කියන එක අපිට ජනගත කරන්න හිතන්නේ ඔයගලගේ උදව්ව ගොඩාක් වටිනවා. ඉතින් ඒක බොහොම ලස්සනට බොහොම වැදගත් විදිහට ගෞරවයෙන් මම හිතන්නේ අපේ ශ්‍රී ලංකා වාසී හැම දෙනාටම දැනගන්නට අපි මොකද්ද මේ කරන්නේ කියන එක එහි ගෞරවය දෙන්න මම හිතන්නේ ඔයගොල්ලෝ හැම දෙනාටම යුතුකමක් තියෙනවා කියලා මම හිතනවා. අවුරුදු 50ක් කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. මම දන්නවා අවුරුදු 50ක් මේ ගානෙන්න මොනතරම් තමගේ ජීවිතය කැප කරන්න ඕනේද කියලා. ඉතින් ඒ කැපකිරීම සහ ඒ කැපකිරීම පිටපස තියෙන දක්ෂතාවය මේ හැම දෙයක්ම අපිට කතා කරන්න පුළුවන් ජූනි 5 වෙනිදා. ඉතින් ගොඩක් සතුටුයි මගේ සහෝදර ශිල්පීන් එක්ක අද මෙතෙන්ට ඇවිල්ලා ඔබ දැනුවත් කරන්නට. ඒ නිසා ජූනි 5 වෙනිදාට අපි ඔක්කොම බලාගෙන ඉමු. රවි ගැන මොනවද කතා කරන්නේ මොනවද කියන්නේ මේ හැම දෙයක්ම ඉතාමත් වටින දේවල් අපි ඒ ගැන බලාගෙන ඉමු. ඒක මහජනතාවට කියන්න එතන රවි මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මේ වගේ උපහාර වලට පැවතුමට වැඩිය හරිම ශක්තිමත් හරිම වැදගත් උත්සවයක් වේවි ජූනි 5 වෙනිදා කියන එක. ඉතින් බොහොම ස්තුති වේලාවේ කලාකරුවෙක් හැටියට ඔබ හැම දෙනාගෙන් මෙතෙන්ට පැමිණීම. ඒ වගේම අපි මෙතන ඉඳලා 5 වෙනිදා දක්වා මේ ගැන සාකච්ඡා කරමු කතා කරමු.
හැම මාධ්‍යකින්. ආදරණීය මාධ්‍යවේදීන් සාක්ෂිදරයි, අපි හැමදාමත් කතා කරුවේ 60, 70, 80 දශකයන් තමයි ශ්‍රී ලංකේ සිනමාවේ විතුනන ඒ කාලය කියලා, ඒ කාල සීමාව. ඒ පද්මේච බලපිටික තමයි මේ ඉස්සරහ තියෙන්නේ, ඉස්සරහ දාන්නේ. මේ තමයි ශ්‍රී ලංකේ සිනමා කර්මාන්තය. පුරා 70 වසරක් අපි කතා කරන ශ්‍රී ලංකේ සිනමාවේ අපිට කතා කරන්න පුළුවන් දේවල් ඉතුරු කරපු ගාමිණී විජේ ජෝ ටෝනි හැරුණු කොට ඉතිරි වී සිටින සම්පත්තිය තමයි මේ ඔබේ ඉදිරියේ ඉන්නේ. ඉතින් ඒ අතරේ ඔහු ගැන කතා කරන්නට තවත් අතිත් දක්ෂ රංගන ශිල්පියෙක්, අපි කවදාවත් ආදරය කරපු සම්මානනීය රංගන ශිල්පියෙක් ආදරණීය කමල් අදරාරච්චි නම් ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ඔබගේ ජේෂ්ඨයා ගැන කතා කරන්නට සුදුසු මොහොත. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මෙතුමනි, අපේ කතානායක. දැන් ඉතින් මට ආචාර්ය කියලා කියන්න වෙනවා, ආචාර්ය රවීන්ද්‍ර වන්දනී මෙතුමනි. ඒ වගේම මාගේ ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පිනියන් ඇතුළු ස්වභාවයේ පැමිණ සිටින සියලුම මාධ්‍ය වේදීන් ආදරයෙන් සාදරයෙන් මේ අවස්ථාවේ මම ආමන්ත්‍රණය කරනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ අපේ මහාචාර්යතුමා සමේ රවි අයව කාලයක් ගියා, මිත්‍ර කාලයක් ගියා. මේ අගයන්ද කියලා මට ඒකට හේතුවක් මට හිතාගන්න පුළුවන්. මොකද අදටත් රවි අයියාගේ තියෙන තරුණ පෙනුම, මේ තරුණයෙකුට මොකටද සම්මාන වල පවත්තන්නේ? ටිකක් වයවෘද්ධ වෙලා අර හැරමිතියෙන් එන්නේ රෝද පුතුවකින් එනකම් තමයි අපි මේ මිනිස්සු සම්මාන වල පවත්තන්නේ. ඉතින් මම හිතනවා ඒක එක හේතුවක් වුණා. හැමෝම විතර මේ තරුණයාට තාම තව කල් තියෙනවා. එහෙම කී හිතන්නේ. නමුත් ඒ හින්දාම රවිය යද පොඩ්ඩක් පොඩි වෙන රඟපෑමකින් ආපු නිසා ඔන්න අද සම්මාන වල පවත්තන. ඒ වගේම අපි දන්නවා මේ අපේ ලුකු අයියා කියලා කිව්වා මේ සිනමාවේ මේ මාලි අක්කා. ඇත්තටම සිනමාවේ හැටියට බලනකොට අපේ ලොකු අක්කා රවීගේත් ලොකු අක්කා මාලි අක්කා. ඉතින් කොහොමුණත් මේ මාධ්‍ය අද හමුවක් ඇඳවා තිබෙන්නේ ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය මෙතන පැමිණ සිටින ඔබතුමන්ගේ අවධානය සහ ඒ වෙනුවෙන් ඔබට කළ හැකි සත්කාරය. මේ රවි අද රවි ආත්ම භාෂණ කියන ඒ වැඩසටහන ජූනි 5 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වනකොට ඒක ඉතාමත් උත්කර්ෂවත් විදියට පවත්වන්නට සියලු දෙනාම කටයුතු කිරීමයි. මම හිතනවා අපිට මේකෙදි දැනුවත් කළ යුතු කාරණා කීපයක් තියෙනවා. අපේ ආරාධිතයන්ට අමතරව අපි තෝරාගත් රසික රසිකාවියන්ට අපි මේකට ආරාධනා කරනවා. ඔවුන්ගේ ඉල්ලීම් මුල් ඉල්ලීම් වලට මුල් තැන දීම. ඉතින් ඒකත් ඔබට දැනුම් දෙන්න පුළුවන් මාධ්‍ය හරහා රසිකයන්ටත් මේකේ ලොකු අවස්ථාවක් තියෙනවා මේක සජීවීව නරඹන්න. ඉතින් ඒ වගේම අපි දන්නවා රවි කියන්නේ මේ සිනමාව උත්කර්ෂයට නැංගු ප්‍රතාපවත් චරිතයක්. ඔහුට මේ ලබා දෙන උපහාරය එහෙම නැත්නම් අගෙයීම මම හිතනවා ඔහුට තවත් ධෛර්යයක් වේවි. රසික ප්‍රජාව වෙනුවෙන් මේ වගේ තමන්ගේ තවත් දශක කීපයක් හරි තමන්ගේ රංගනය මොකද දල්වේ කියන්නේ වලපල්ලට යනකම් රඟපාන්න පුළුවන් කෙනෙක්. වලපල්ලේ ඉඳගෙන රඟපාන්න පුළුවන් නම් එහෙමත් රඟපාපු අය ඉන්නවා. මැරිලත් පරණ චිත්‍රපට වලින් කැරි අරගෙන ආපහු අලුත් විදියට පෙන්නන. එහෙම නැත්තම් අද අලුත් තාක්ෂණයට අනුව අපිට රවිව හදන්න පුළුවන් AI තාක්ෂණය. නමුත් ඇයි ඒ පෙනුම ගන්නෙ? මේ සිනමාවේ හිටපු කඩවසම් නළුවන් කීප දෙනා අතරේ රවීන්ද්‍ර රන්දිනිය කියන්නේ ඒ වගේම දීප්තිමත් කඩවසම් යුග පෞරුෂයක් තරුණ පෙනුමක් තියෙන අදට ඔහුගේ ඒ ප්‍රතාපවත් ඒ පෙනුමක් තියාගෙන මොන තත්ත්වයේ සිටියත් ඔහුට ඉන්න හැකියාව ඒ ඔහුගේ උප්පත්තියෙන්ම ලැබිලා තියෙනවා. ඉතින් මම හිතනවා අපේ මේ වැඩසටහන තුළ අන්න
ඒ මතකයත් එක්ක ඒ මතකාවර්ජනත් එක්ක අපි ඉදිරිපත් කරන්නේ ඉතාමත් බොහොම සංවේදී එක්තරා විදිහක ඒ මතක සටහන එක්ක ඔහු අගෙයි. ඉතින් ඔබගේ මම හිතනවා ඒ දායකත්වය මේ වෙනුවෙන් හැකි පමණින් ලබා දීලා ජනතාව තවදුරටත් දැනුවත් කරලා, ඒ කියන්නේ මේ වැඩසටහන පමණක් නෙවෙයි, මේ වැඩසටහන තියෙන එක දවස් කෝක හැමෝටම කියන්න පුළුවන් පස් වෙන්න තියෙනවා බීමයි සීච් කියලා. නමුත් මම කියන්නේ ඔබගේ අතිරේකවල එහෙම නැත්නම් ඔබගේ තව තවත් ලිපි මගින් මේ රවීන්ද්‍ර කියන ඒ හිරුගේ ආලෝකය ලබා දෙන්න ජනතාවට ඔහු කරපු දේවල් මේ 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 සමගාමීව මේ වැඩසටහන් සමගාමීව ඔබෙනුත් ඒ වගේ අමතර කොටසක් ඇති කරලා පොඩි ප්‍රබෝධයක් ඇති කරලා මේ පවත්වන දෙදී තියෙන පස්වෙන්ද දෙදී තියෙන මේ රවීන්ද්‍ර ආත්ම භාෂණ ඒ වැඩසටහන තවදුරටත් සර්ව ප්‍රකාරයෙන් අනුස්මරණය කරන්නට පුළුවන් තරම් කෙනෙකුට මතක තියාගන්න පුළුවන් තරම් ලිපි මගින් ඒ හැම දෙයකින්ම රූපවාහිනී නාලිකා මගින් ඒ අනුග්‍රහය ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්නේ මගේ වචන සල්ලි මන්නවා. රූපයේ තිබූ පමණින්ම නළුවෙක් වන්නේ නැහැ. එවැනි නළුවන් බොහෝ පිරිසක් අදත් ලංකාවේ ඉන්නවා. රූපේ පමණක් නොවේ, ඒ පෞරුෂයේ තිබූ පමණින්ම හොඳ නළුවෙක් වෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රවීන්ද්‍රනන්දනේ නම් වූ මේ අපූර්ව චරිතය ගැන සියලු දෙනා කතා කරන්නේ ඔහුගේ රංගන ප්‍රතිභාව නිසාමයි. මේ මොහොතේදී මේ සියලු දෙනා ඔහු වටා රොද වැදගෙන සිටින්නේ. ඉතින් ඔහුගේ රංගන ප්‍රතිභාව ගැන කතා කරනකොට ඔහුත් එක්ක එකටම උරෙන් උර ගැටි වැඩි කාලයක් මම හිතනවා මාල්ලි ෆොන්සේකා හැරුණුකට වැඩිම චරිත ගණනාවකට පණ හොවා තියෙන්නේ ඇයි. ඔබට මතක නම් අර අවසානට පෙන්වපු දඩයම සිනමාපටියේ අවසාන දර්ශනයේ රූපරාමුව ශ්‍රී ලංකේ සිනමා ප්‍රේක්ෂකයන්ට කිසිදාක අමතක වෙන එකක් නැහැ. ඒ තමයි මම ඔබ ගැන කතා කරන්න මේ ආරාධනා කරන්නේ ප්‍රවීණ ජේෂ්ඨ රංගනවේදිනී සුවර්ණ මල්ලාරච්චි මැතිණියනි, ඔබතුමාට ඉතාමත් ඔබතුමියගේ ගෞරවයෙන් ආරාධනා කරනවා රබියා ගැන කතා කරන්න. හරිම අමාරු දෙයක් තමයි කතා බවට එක. මේ සීලා රත්න හත්යට වගේ මාල්නි දැන් කීකීටීත කතා කරන වැඩි තමයි මාව කියලා. ඒ වුණා ඕගොල්ලෝ වගේ හොඳින් දන්න අයත් එක්ක අපිට කතා කරන්න අමාරුයි. අමාරු නෑ, සෝරි, අමාරු නෑ. රවීන්ද්‍රන්දනිය අපි ආදරෙන් කියන රවි, මම කියන රවි. රවි කියන්නේ මගේ සිනමා ජීවිතේත් මගේ වේදිකා ජීවිතේත් මුල කාලේ ඉඳලම හිටපු නළුවේ. මමයි රවි ඉස්සලාම රඟපෑවා. මූදු පුතු නාට්‍ය රඟපෑවා. රංග ශිල්ප ශාලිකාවෙන් කරපු ලානවෙන්ට ගේලි. ඒ වගේම රවි ඉස්සලාම රඟපාපු චිත්‍රපටිය කළුදිය දහරේ එයා රඟපාපු නිලියට මම තමයි කටහඬ දුන්නේ. මගේ කටහඬ තමයි කළුදිය දහරේ තියෙන්නේ. ඒ වගේ සෑහෙන ජීවිතේ සෑහෙන තැන්වලින් මම සම්බන්ධ වෙලා තියෙන රවිගේ සිනමා ජීවිතයට. දැන් හැමෝම දැන් රවි සුනිල් කමල් මාලිනී උපමල කිවුණේ පස්සේ දෙන්න ඔබලන්ට දැනුවත් කරන්න කියලා කිව්වා. මහජනතාව ප්‍රේක්ෂකයන් දැනුවත් කරන්න එහෙම තියෙනවා කියලා. මම හිතන්නේ කරනවට අමතරව මම තව හිතන දෙයක් තමයි අපි දැන් පුරුදු වෙලා තියෙන ෆාදර්ස් ඩේ, මදර්ස් ඩේ වගේ දේවල්. ඒ වගේ එක දවසකට සීමා කරන්න පුළුවන් දේවල් නෙමෙයි රවීන්ද්‍රනන්දනිය සිනමාව කරලා තියෙන්නේ. සිනමාවේ මත්නම් පෙම් කරලා නැහැ. වෛර කරලා තියෙන ඇතුවෙන්ද යුගයකට අයිති වෙන්නෙත් නැහැ. දැන් මාලීට මම අයිති උනාට ඒක නැහැ. ඒ වුණාට හැමදාම අපි හොඳ යාළුවෝ. හොඳ යාළුවෝ කියන්නේ සිනමා රංගපාණ්ඩි ගියාම රවිගෙන් ලැබෙන සහයෝගය අනන්තයි, අප්‍රමාණයි. මට එහෙම සහයෝගයක් කිසිම බොරු කියන්න ඕනේ නැහැ, කිසිම නළුවෙක්ගෙන් ලැබිලා නැහැ. ඒ රවි ඒ සිනමාවේ කේ කරන චරිතයට බහිනවා විතරක් නෙමෙයි, එයාගේ වටේ ඉන්න අනිත් චරිතවලට බහිනවා. බහැලා තමයි අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. ඒ අතින් බැලුවාම රවි හැම දෙයක්ම හරියට අධ්‍යයනය කරලා රඟපෑම ඒ චරිතය අධ්‍යයනය කරලා ඒ චරිතේ ජීවත් වෙනවා. එක කාලෙම මම මතයි දඩේම චිත්‍රපටයේ අන්තිම කාර්යය අපි දෙන්න තරහ වෙලා.
ඒකයන් එච්චර ගිල්ල 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 ගිල්ලා ඒකයන රවි කැරක්ටර එච්චර ගිල්ලා අන්තිම ශූ කරේ මේ රත්තාන ජාවන්කාව මහිතන් එතෙන්ට එන්න තැනට ලෑස් වෙලා තිබුණා. ම මොනහරි කිව්වොත් තරයනවා මොනහරි ඒ වගේ ගතියකුත් තිබුණා. මං හිතන්නේ රවි චරිතර කොහොම හරි බොහොම බැරෑරුම ගැඹුරටම යන හින්දා කියලා. ඒ වගේ මං කියන්න රවි කියන්නේ ඒට අමතරව ඉතාමත් හොඳ මනුස්සේ. ඉතාමත් හොඳයි. හැම කෙනෙක්ගේම හැම දෙයකම සහභාගී වෙලා තියෙනවා. මම හිතන්නේ කිසිම කෙනෙක්ට කියන්න පුළුවන් කියලා රවි මගේ උත්සවයට ආවේ නෑ. මගේ අම්මගේ තාත්තගේ ෆියුනරල්ට ආවේ නෑ. කිසිම හොස්පිටල් එකට ආවේ නෑ කියන්නේ. රවි හැම තැනම ඉන්නවා. මගේ දුවට මගේ දොර අවුරුදු 15ක් යනකොට ඩෙන්ගු හැදුනා. දොර අරගෙන ඉස්සලා මම කතා කරලත් නෑ. දොර අරගෙන ඉස්සලා මාව රවි 5 දිනක් අරගෙන ලේ දෙන්නේ. දැන් කාලේ වගේ එහෙම ලේ දෙන්න එක අම ඉස්සර ලේ දෙන්න ඕන. ඩෙන්ගු හැදුනාම 5 දිනක් නේවි එකෙන් මතකද? අරගෙන ඇතුළට ඇවිල්ලා එහෙම දේවල් කර මට ඒක හැමදාම මතක. මම ඊයේ මගේ දුවටත් මතක දුවා පුතා රවි අංකලවට ලේ දෙන්නා කියලා. ඒ වගේ ඉතාමත් මනුෂ්‍යකම කියන අතින් ඉතාමත්ම හිලතැනක ඉන්න කෙනෙක් රවි. මට හරි සන්තෝෂයි මමත් එක්ක ගොඩක් චිත්‍රපට කරලා තියෙනවා. ඒ භාග්‍ය ලැබිච්ච දේ ප්‍රේමතා නෝනා අපි හොඳ යාළුවෝ. හැමදාම හොඳ යාළුවෝ. ප්‍රීති දන්නෝ තා හොඳ යාළුවෝ කිය උමත් දන්නෝ. ඔව් කරන්න පුළුවන් තව චිත්‍රපටයක් නේද? ඔව් චිත්‍රපටයකින් එන්න. දැන් දෙන්න ගීලෙක් ඉන්න ඉතන කතා කරමු. තව කතා කරමු. තමන්ගේ සහෝදර ශිල්පීන් වෙනුවෙන් ඕනෑම කරදරයකදී පෙරට ඇවිදිලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්නට ඔවුන්ට උදව් උපකාර කරන්නට නොපැතිර ඉදිරිපත් වුණා. ඉතාමත් ගෞරවාන්විත අර මම ගෞරවාන්විත කියන වචනේ භාවිත කරන්නේ ගෞරවයක් ලබන්නට ඔබ දන්නවා එම දේශීය පාසුවේ අද කාලේ බෑ. අපි සියලු දෙනාට ගෞරව කරන්නේ ඒ ඔහුගේ රංගනයේ දැනුතර මොනක් නොවි. ඔහු මේ වෙනකම් මේ සිනමා ගමනේදී පුරා 50 වසරක් පුරාවට ඔහුට ඕනෑ තරම් ඔහු ගැන ලිපි ලේඛන ඔබ ලියලා තියෙනවා. අද මේ මගේ ඉස්සරහා වාඩිලා ඉන්නේ ශ්‍රී ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් වැඩිම කලාපිනු ලියන සමන්ත යහපත් අම්ම ගොනරත්න ප්‍රියන්ත කොලිපිණි ඒ වගේමයි සංජීවිකා සම්බන්ධවද සමප්‍රියන් කරනාමණිය ඇතුළු ප්‍රවීණ මාධ්‍යවේදී සියලු දෙනා සිනමාව ලියන මාධ්‍යවේදී මට මෙතනට ගෙන්නන්න අවශ්‍ය වුණේ නැහැ. මේ අපි මාධ්‍යවේදී කියුවාම සියලුම මාධ්‍යවේදී මරණ දැන්නේ කියන්නේ මාධ්‍යවේදී. හැබැයි එහෙමයි මෙතන නැහැ. මෙතන ඉන්නේ කලාව ලියන මාධ්‍යවේදී. ඒ නිසා ඔවුන් සියලු දෙනා ඉදිරියේ ඉඳගෙන තමයි අපි මේ සමුග සාකච්ඡාව පවත්වන්නේ. ඉතින් ඊළඟට මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අද දිනේදී මේ දැන් බොහොම ප්‍රවීණයන් පිරිසක් ඔබ වැඳුවා. මේ තමයි ඊළඟ පරම්පරාව. සාරංග දිසාසේකර ඇත්තටම සාරංගර තියෙනවා ලොකු කාලයක් රවිය ඇත් එක්ක ඉදි ප්‍රයත්නෙම වැඩ කරලා පුරුද්ද. සාරංග රවිය ඇත් එක්ක රඟපාලා දිනනවා කියලා මට මතක නැහැ. නව පරම්පරාවේ අපි ගෞරව ප්‍රිය කරන දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට සාරංග දිසාසේකර ඔබටයි ගෞරවයෙන් ආරාධනා කරන්නේ. ඔබට මේ ජේෂ්ඨ ශිල්පියා පිළිබඳව පවසන්න යමක් ඇති. ඒක තමයි මේ අවස්ථාව. ඒගොල්ලන් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මට මේ පතාක යෝධයන් සමග මේ විදිහට ඉඳගෙන අදහසක් දක්වන්න මුලින්ම අවස්ථාවක් ලබා දීම ගැන. ඒත් එක මම හිතනවා මේ අර කියපු අපි දෙන්නගේ තියෙන යාළුකම තමයි මූලිකම හේතුව වුණේ මේ අවස්ථාව මට ලැබෙන්න කියලා. රවිය හැමතිස්සම මම ආදරෙට රවිය කියලා කතා කරන්නේ. හැමතිස්සම අදත් මට කිව්වා අපි මේ සමකාලීන මිත්‍රයෝනේ නේද කියලා. ඇත්තටම අපි සමකාලීන මිත්‍රයෝම තමයි. ඒ හැඟීමම තමයි මට හැමදාම ඔහු ගැන දැනෙන්නේ. දැන් මෙතනට ආවම මම දැක්කා මේ සිංහල සිනමාවේ රවීන්ද්‍රය කියලා එතුමාව ඉතාම ආදරෙන් ගෞරවයෙන් ඒ සන්නාමය ඔහුට ලබා දෙනකොට අනිත් පැත්තටම මට හිතෙනවා සිංහල සිනමාවේ ජීවමාන රවීන්ද්‍රය වගේම කේන්ද්‍රයත් ඔහුම තමයි කියලා. මොකද ඔහුට අපි හැමෝම එකතු කරගන්න පුළුවන් කේන්ද්‍රගත කරගන්න පුළුවන් ශක්තියක් ආකර්ෂණයක් පෞරුෂයක් තියෙනවා. ඒ නිසාම තමයි රවීන්ද්‍ර රන්දෙනියන්
වටා අපි හැමෝම ගොනු වෙන්නේ, එකතු වෙන්නේ. මේ එකතුවත් එහි හොඳම උච්චතම අවස්ථාවක් වෙයි කියලත් මම විශ්වාස කරනවා. ඒක එහෙමමයි. ඒතකම මට පෞද්ගලිකව ගත්තාම අපේ පරම්පරාවේ නෑ නව පරම්පරාවේ කෙනෙක් විදිහට මම සජීවීව යම් වැඩසටහනක් ඉදිරිපත් කළොත්, යම් සභාවක් ආමන්ත්‍රණය කළොත් පහුවෙනිදා නිසක වශයෙන්ම මට එන දුරකථන ඇමතුමක් තමයි රවීන්ද්‍ර රන්දිනිය මහත්මයාගේ දුරකථන ඇමතුම. ඒක හැමදාම මාව ප්‍රීෂියේට් කරන, ඒ කරපු දේවල් ගැන ඔහුට හැමදිස්සම සුන්දර විවේචනයක් තියෙනවා. මට යම්කිසි අඩුලුණුකමක් මගෙන් වුණා නම් ඒක පෙන්වා දෙනවා. මම හිතන්නේ ඒක හීනයක්. ඒක නවක රංගන ශිල්පියෙක් විදිහට, හෝ නිවේදකයෙක් විදිහට, කලාකරුවෙක් විදිහට හීනයක්. ඒ කියන්නේ මෙවැනි පෞරුෂයකින් එවැනි ප්‍රතිචාරයක් ලැබීමම මම හිතන්නේ මම ලබපු ලොකු භාග්යක්. ඒ මට විතරක් ලැබෙන දෙයක්වත් නෙමෙයි. මම ඒක දන්නවා. අපේ පරම්පරාවේ සියලු දෙනාටම අර ලොකු වෘක්ෂයක් වගේ සෙවණක් දෙන හැකියාව ඒ පෞරුෂය රවීන්ද්‍ර රන්දිනියන්ට තියෙනවා. ඒත් එක්කම මම හරි ආසයි හොඳ දේවල් හොරකම් කරන්න. ඉතින් රවීන්ද්‍ර රන්දිනියන්ගෙන් මම හොරකම් කරපු දේවල් ගොඩාක් තියෙනවා. ඒක එතුමා දන්නෙත් නැතුව ඇති. නිවේදනයේදී සභාවක් ඇමතීමේදී ඒ තියෙන පෞරුෂය, වාග් විලාශය, ඒ වචන හසුරවන විදිහ, ඒ අවස්ථානුකූලව අර මේ වතුර වගේ ඒ වාජනයේ හැඩය ගන්න එක. දැන් අපි සමහරලාවට මේ රවි අයව නොදන්නා කෙනෙක් හිතන්න පුළුවන්, සහ ඌ රඟපාපු ගොඩක් චරිත නිසා හිතන්න පුළුවන් හරිම දැඩි මතධාරී, එහෙමත් නැතිනම් ටිකක් පොඩි බයක් ඇති වෙන්න පුළුවන් මේ චරිතය කියලා. නමුත් ඔහුව ළඟින් ආශ්‍රය කරද්දී අර කලුණු කියුණා වගේ කොච්චර සුන්දර කෙනෙක්ද කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් අපි ජූනි 5 වෙනිදා වැඩි වශයෙන් එතුමා ගැන කතා කරමු. ඒත් එක්කම මම නැවතත් ආදරණීය මාධ්‍ය සගයන්ගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලනවා සහ ඔබට ආරාධනා කරනවා. කමල් අයියා කිව්වත් වගේ අපි වැඩිපුර මේ වැඩසටහන ගැන වගේම අපි නොදන්නා කාරණා සහ අලුත් පරම්පරාව දැනගත යුතු කාරණා රවීන්ද්‍ර රන්දිනියන් ගැන තව තවත් කතා කරමු කියලා. ඒත් එක්කම තිරේ අපි මේ දැකපු යෝධයා පිටිපස්සේ ඉන්නවා බොහොම සුන්දර, ඔහුට අදටත් අත්වැල් සපේන ආදරණීය ප්‍රීති අක්කා. ඉතින් එතුමිය ලබා දෙන ශක්තිය තමයි මොහුව තව තවත් ශක්තිමත් කරන්නේ. ඉතින් අපි පවුලක් විදිහට රවි අයියා අපිවත් එක්ක ඉන්නවා මේ ඉච්චර කල් හිටියත් වගේ. ඉතින් අපි මේ වැඩේ ලස්සනට කරමු. ඉතින් සියලු දෙනාගේම ඒ සහයෝගය අපිට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මමත් අවස්ථාවක් කරගන්නවා ආදරණීය රසිකයන්ට, විශේෂයෙන් රවීන්ද්ර රන්දිනියන්ට ආදරය කරන රසික ප්‍රජාවටත් ආරාධනා කරනවා ජූනි 5 වෙනිදාට එන්න BMICH එකට අපි රවීන්ද්ර රන්දිනියන් සිංහල සිනමාවේ රවීන්ද්‍රය සමරමු. ස්තුතියි. ඉතිහාසයේ කුල 15 වතාවකට වැඩි වාර ගණනකදී හොඳම නළුවා ලෙස සර්සවි ස්වර්ණසංඝ, ඒ වගේමයි OCIC සහ විචාරක සම්මාන රාශියකින් පිරුම් ලැබූ අතිවිශිෂ්ට රංගනවේදියෙක් ගැන ඔබ දන්නවා. ඔහු ශ්‍රී ලංකේ සිනමා කර්මාන්තයට පමණක් නොවේ, ජාත්‍යන්තර සිනමාවේ මද තෙරේසා, ඒ වගේමයි ජංගල් හීම්, සන්ඩපාන්, ඒ වගේම තිරගත වීමට નિયමිත මම ඒ සිනමා පටයේ කරබා කියන නිසා ඔබට කියන්නේ, මම නම් දැකලා තියෙන ලස්සනම චරිත රංගනයේ තියෙන්නේ ඩිස්ටන්ට් ටියර් රොක් කියන ජාත්‍යන්තර සිනමා පටයේ. මම ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකේ සිනමා රසිකයන්ට දවසක එක නර්මාණ්ඩ ලැබේවායි කියලා. එතරම් විශිෂ්ටයි මේ සිනමා පටයේ රංගනය දෙනවා මේ මහා පෞරුෂයක් තියෙන ඒ රංගන ශිල්පියා. ඉතින් සාරංගමාලි කිව්වා වගේම තමයි මේ ඊළඟ පරම්පරාවටත් ඒ ඇත්වල සපේමින් තමයි ඔහු මේ ගමන යන්නේ. ඊළඟට මේ කාරණාවේදී අපි මේ දැන් බොහෝ දෙනෙක් කතා කරලා ඉවරයි. හැබැයි ඔහුත් එක්ක අපිට අමතක නොවන ඉතාමත් සුවිශේෂීවත් තත් කීපයකට පණ පොවපු ඉතාමත් විශිෂ්ට රංගන වේදනියා ඔබේ ඉදිරියේ මේ වාඩිලා ඉන්න අනෝජා වීරසිංහ නම් වූ මේ ගෞරවනීය ශිල්පිනිය ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබට කියනවා මම හිතනවා සිරිමැදුර ගැන කතා කරන්නට, ඒ වගේමයි සුර විදන ගැන කතා කරන්නට මේ තමයි ඊට හොඳම අවස්ථාව වන්නේ. ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා.
තමයි බෝවන්. ඉදා කාලෙකට පස්සේ ආවේ මාධ්‍ය සාකච්ඡාවකට. ඉතින් ආයි බෝවන් කියලාම පටන් ගන්න. දැන් ටිකක් මේ මාධ්‍ය සාකච්ඡාවලින් එහෙම ඈත් වෙලා රංගනෙන් ඈත් වෙලා ඉන්න කාලෙක රවි අයියා අඳ ගැහුවොත් මම ප්‍රීතියක්කට කිව්වා තේ අල්ලන්න හරියන්නම් කියලා. මොකද ඒ තරම් අපි වෙනුවෙන් බොහෝ දෙමාලියක්ක කිව්වා, සන්නක කිව්වා, ඒ හැමෝම කිව්වා. මේ මට නම් ඇත්තටම ලොකු අයියම තමයි. මොකද මම හුඟක් ඊට පස්සේ මේ අකල දෙන්නට පස්සේ ආපු කෙනෙක්. ඉතින් ඒ නිසා මට ඇත්තටම මගේ ලොකු අයියා. මේකේ වඩාත් සුවිශේෂී වූ කාරණේ වෙන්නේ අර සාරංග කිව්වා වගේ මේ අපි ඉගෙන ගන්න දේවල් රවි අයියාගෙන්. ඒ රවි අයියා දැන් ඕනෑම තැනකම අපිව නියෝජනය කරන්නේ රවි අයියා. හුඟක් වෙලාවට කියනවනේ මේ සිනමා නළු මිලියන් කියන හිස් නිකන් රූපකායක් විතර තියෙන අය විතරයි කියලා කියනකොට ඒක බොරුම බොරුක කුඩු පට්ටම් කරපු එකන තමයි රවි අයියා. ඉතින් දැන් සිංහල ගැන කිව්වා, සිංහල ගැන කියනකොට මට කියන්න තියෙන ඉංග්‍රීසි ගැන රවි අයියා. මොකද මම මට මගේ දෙවෙනි ෆිල්ම් එක ගීතිකා එකේ මේ මම කෙටියෙන් කියන්න වෙලාව වැඩිය ගන්න බෑ. ඉතින් ටූරිස්ට්ලා වගේ කැවිලා ඉංග්‍රීසියෙන් කතා කරා මෙලෝඩියක් තේරුන්නේ නැහැ. ටයිටල් කිව්වා මොනවද කියලා දන්නේ නැහැ. විජයගෙන් එහමකෝ ටයිටල් කියන්නේ ෆිල්ම් එකේ නම කියලා. කොළඹ ආවා, පොත් ටිකක් ගත්තා, කියවන්න ගියා බෑ. සෙට් එකට යන රවි අයියා ඉන්නවා, ලස්සනට කතා කරනවා රොබින් අයියා, රවි අයියා ඉංග්‍රීසි කතා කරනවා, හරි ආසයි. ඊට පස්සේ මම කිව්වා අයියා ළඟට ගිහින් ඇවිල්ලා ඇහුවා, අයියේ මම ඉංග්‍රීසි අයියත් එක්ක කතා කරන්නම් මාව හදනවාද කියලා. එදා ඉඳලා අද වෙනකම්ම මගේ ඉංග්‍රීසි හදනවා. අද වෙනකම්ම මට ප්‍රනවුන්ස් කරගන්න බැරි වුණත් මම ඒ අකුරු ටික ගහලා යවලා කියනවා, අනේ අයියා මට ප්‍රනවුන්ස් කරන්න විදිය කියලා දෙන්න කියලා. ඕනෑම උල්ලෙලකට යනකොට මට මොකක් හරි මේ කතා කරන්න තියෙනවනේ ඉංග්‍රීසියෙන්, මම ඒක හදාගෙන අයියට යවුවාම අයියා ගොඩාක් කාලේ අරගෙන ඒක ලස්සනට හදලා මට දෙනවා. නිහඬ ඒව කාටවත් කියන්නෙත් නෑ. අපි වෙනුවෙන් ඕනෑම දෙයක්. ඉතින් මම හිතන්නේ අපි හැමෝම රවි අයියා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඊළඟට මම හිතන්නේ පෙම්වතියගේ චරිතය රඟපානකොට ඔහුගේ අර සරාගී පැත්තට බර වෙච්ච පෙම්වතිය වගේ තමයි මම මාව වැටුනේ. ඊයේ දැන් ඔක බලනකොටත් කියන අපරාධ කොණ්ඩ කෑල්ල වැටෙනුනේ මූණ පාත් කරනකොට. ඉතින් මූණ ඉතින් ඒ වගේ. නමුත් ඒ වුණත් ඒ අපේ අයියා. ඉතින් ඒක මම ඒක දැස ප්‍රීතියක් කරත් අනේ සෝරි ප්‍රීතියක් කියලා. නමුත් අක්කත් දන්නවා අපි ගැන. ඉතින් අපි ඒ තරම් සහෝදර බැන්නෙන් ඉන්න කට්ටියක්. අනිත් එක තමයි මේ ජෙන්ටල්මන් කෙනෙක්. එච්චර මේ මේ රංගපාණ්ඩේන නිලියක් ගැඟට පයින් කෙනෙක් නෙවෙයි. ඒක එච්චරයි කියන්න තියෙන්නේ රවි අයියා. ඉතින් ඒ වගේ මහත්මා ගතිගුණ හැමෝම කිව්වා. සහ රවි අයියා ගැන කියන්න මං හිතන්නේ මට පැය දෙකක් තුනක් දුන්නොත් මං කතා කරන්න මට අමාරුයි නැත්තම්. ජනේලේ මායි රවි අයියායි මා යන ඒ ෆිල්ම් එක ගැන දුරක බැලුවේ නැහැ. ළමෙක් මරන්න දුවන්නේ. මේ ආදරණීය තාත්තා කෙනෙක්, ආදරණීය සහෝදරයෙක්, ආදරණීය සැමියෙක්, ආදරේ උතුරන මිනිස්සෙක්, භාවපූර්ණ මිනිස්සෙක්, නිකන් එනකොට භාවයක් තියෙන කෙනෙක්. හරි භාවපූර්ණයි. නමුත් යනවා පොඩි එකෙක් මරන්න. ඉතින් නළුවෙක්ගේ තියෙන විශේෂත්වය ඒ හැම තැනකම පෙන්නලා තියෙනවා. දැන් මගේ වුණත් රංගපාපු සුරබි දෙන්න සිරමැදුරු දෙකේම එක්තරා ආකාරයකින් මාව බියුස් වෙනවා. භාවිතා වෙලා ඇතහැර. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා කියන්නේ. මට විශේෂයෙන් ඔබලාගෙන් ඉල්ලන ඉල්ලීමක් තියෙනවා. හැමෝමත් යම් යම් විදිහට ඉල්ලුවා. මේක තමයි අවස්ථාව අපේ මතු පරපුරට රවින්ද්‍ර රන්දෙනිය කියන්නේ කවුද කියලා දැනගන්න පුළුවන් විදිහට මෙන්න මේ අපිට දැන් කියාගන්න වෙලාව මදි. සමන්තලා, අරුණලා, තවුඩා, කපිත් එක්ක හිටපු අය දකින්න එකත් ලොකු සතුට. ඉතින් ඒ නිසා ලිපි පෙළක් රූපවාහිනී මාධ්‍ය වලින් ඉල්ලන්නේ මේ රූපමාදීනු කරුණාකර වැඩසටහන් කීපයක් කරන්න. සමහර වෙලාවට අපිට බලන්න ආසේව නෙවෙයි ඒ රූපවාදී වල හැර දකින්න. ඒක නිසා
මේ ලිපි පෙළක් කරන්නේ චරිත ගැන රවි අයියත් එක්ක කතා කරන්න අවශ්‍ය වුණොත් අපිටත් සහභාගී වෙන්න පුළුවන්. ඒක කොහොමද කෙරුණේ කියලා ඒ කෙරුණු විදි ඒ සඳහා විඳපු දුක් මේ ලේසි නෑ ඒ දාගෙන හිටපු මේකප් එහෙම ඉතින් ඒවා කියන්න වෙලා මදි. ඉතින් ඒ නිසා මේ දැන් කාලේ ඒ කැපවීම අඩුයි. ඉතින් ඒක ඒක දිගටම ගෙනියන්නේ ඒවා මොකද ළමයි දැන් ඒවා සේව් කරගන්න ඒවා ආරක්ෂා කරලා තියාගන්න. නැත්තම් මේ මේ වැනි යුග පුරුෂයේ එහෙම නිකන් අමතක වෙලා යන්න දෙන්න බෑනේ. ඉතින් ඒක ඒකේ වගකීම් ගන්න කියලා අපිට ආදරය කරපු අපිට උදව් කරපු ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට විශේෂිතම කාර්යය තමයි ඒක එක්තරා මට්ටමකට සෑහෙන මට්ටමකට ගොනු කරපු ලස්සනම ලස්සන පොත් දෙකක් එනවා. කොෆි ටේබල් බුක් එකේකුයි තව පොතක් එනවා ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන්. ඉතින් මේක ඇත්තට මිනිස්සු අතරට යන්න ඕනේ. ඉතින් ඒකත් හරීම ගන්න පුළුවන් සාධාරණ මිලකට තමයි ඒක ලියන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පොත අනිවාර්යයෙන්ම ඒක ගැන කතා කරමු. මොකද එදාට එන අය එතකොට සූදානම් වෙලා ඒවි ඒ පොත ගෙනියන්න. ඉතින් ඒක ගැන කරුණා කළා මාධ්‍ය ආවරණය කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම මේ අපේ ස්පොන්සර් කෙනෙක් එක්කෙනෙක් ඇවිල්ලා තියෙන මේ මැතිතුමාවත් මේට අනුග්‍රහය දක්වපු සියලුම දෙනාට ගෞරවය පුද කරනවා. මෙවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් ශ්‍රේෂ්ඨ නළුවෙක් ශ්‍රේෂ්ඨ මිනිසෙක්ව අපි ජූනි මාසේ 5 වෙනිදා 2024 ජූනි මාසේ 5 වෙනිදා එතෙන්ට එන්න රසිකයින්ටත් අවස්ථාවක් ලැබෙයි. ඇවිල්ලා අපි එදාට රවි අයියට අලුතෙන්ම අලුත් ප්‍රාණයක් ලබා දෙන්න ඔක්කොම එකතු රංගන ශිල්පියෙක් පමණක් නොවේ. ඊ නොබල ගොස් වචනයේ පරිසවා තාත්තේත්ම ඉතාමත්ම නියම විනයගරුක අර ජෙන්ටල්මන් කියන වචනය අපි භාවිත කරන්නේ පරිපූර්ණ හොඳ මිනිස්සේ ඒ නිසා තමයි රවින්දරන්තගේ කියන මේ අර සාරණමණි කිව්වා වගේ මේ බිරු තමයි ශ්‍රී ලංකේ සිනමාවේ ඔහු හැමදාම අත්දැකලුවා. මතුවට ඊටත් වැඩිය බබලයි අනෝජක්කා කිව්වා වගේ ලබන මාසේ 5 වෙනිදාට අපි ඉතාමත්ම වටිනා කියන ග්‍රන්ථ දෙකක් කියල දක්වනවා. සිනමා පරීක්ෂකෙක් වන උදිත දේවප්‍රිය විසින් ඉංග්‍රීසියෙන් රචිත ඒක ග්‍රන්ථයක් තියෙනවා. ඒ වගේමයි ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී මේලරගමයන් විසින් රචිත සිංහල භාෂාවෙන් ලියවුණු ඔහු පිළිබඳ ලියවුණු ඉතාමත් වටිනා පොත් දෙකක් අපි එදාට අපේ පාඨකයන්ට කියවන්නට එදා දවසේදී අපි ඉදිරිපත් කරනවා. ඉතින් මේක මිලදී ගන්නට පුළුවන් මම මගේ ආදරණීය මාධ්‍යවේදී හිතවතුන් ඉල්ලා සිටිනවා. ඔබ තමයි මේකට පාර කියන්නට ඕනේ. ඔබ තමයි අදින් පස්සේ අපිට තියෙනවා සති 3ක කාලයක් අද ඉඳලා අර අනෝජක්ක කිව්වා මම මේ මාධ්‍ය සම්බන්ධකාරකවරයා විදිහට මේ වන විට ජාතික නාලිකාව ඇතුළු අනිකෝ සියලුම නාලිකාවල සමග සාකච්ඡා ලෑස්ති කරලා තියෙනවා. මම කැමතියි මගේ ප්‍රවීණ ශිල්පීන්ව සම්බන්ධ කරගෙන ඒ ඔහු අපිට කතා කරන්න සුදුසුම අවස්ථාව තමයි මේ. ඉතින් රවි අයියා ගැන අපිට ගොඩාක් දේවල් කතා කරන්න ගියේ. ඉතින් මේ ආදරණීය රණින්ද රන්දිණී ගැන කලාකරුවා ගැන කතා කරන්නට ඔබ සියලු දෙනාට එක් වෙන්නට කියනවා. මේ වගේම තමයි අද දිනේදී මේ කාරණාවට අපිට ඇත්තටම මේක සෙල්ලම් කාරණයක් නෙමෙයි මේ වගේ ලොකු සම්මාන උත්සවයක් පවත්වන එක. එහෙදී මේ උපහාර උත්සවයට ඇත්තටම නිර්ලෝභීව ඉදිරියට ඇවිදලා රවි අයියාගේ හිතවතුන් පිරිසක් ඉන්නවා. ඔහුත් එක්ක හිටපු, ඔහුට ආදරය කරපු, ඔහුට නම් සඳහන් කරන්න එපායයි කියලා උදව් උපකාර කරන. නමුත් ශ්‍රීලන් ආයතනය කියන්නේ දකුණේ මාතර ඔබ කවුරුන් දන්නා හඳුනන නාමයක්. එහි ගරු කලමනාකාර අධ්‍යක්ෂක ජයරත්නී ගමගේ මැතිතුමා මෙතන ඇවිදලා ඉන්නවා. ඔහු ඇත්තරම කීවූ සැරින් ඉදිරිපත් වුණා. ඒ ඔහුගේ දායකත්වයේ ලබා දීමෙන් තමයි ඇත්තරම මෙහි ප්‍රධාන මූල්‍ය අනුග්‍රහකත්වයේ ලබා දෙන්නේ ඔහු. ඔහුට අපි මේ ගෞරවය පුද කරමින් ඔබට දැන් මේ සමෝසරපත්‍ය අවසානයේදී එහි ශ්‍රීලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දෙන ඔබට ඒකත් නරඹන්නට පුළුවන්. ඉතින් එතුමාට මම මගේ පූර්ණ අදහිරි ගෞරවය පුද කරනවා. මගේ ආදරණීය කලා ශිල්පීන් සහ මේ සියලු මාධ්‍යවේදීන් ආඩම්බරේ විය යුතුයි. මොකද අපි කොච්චර ප්ලෑන් හදලා තිබුණත් අපිට ඒක කරගන්නට වෙන්නේ නැහැ අපි ඇත්තේ මුදල් නැත්නම්. ඉතින් ඒ නිසා මේ අනුග්‍රහකත්වයට බොහොමත්ම ස්තුතියි කියන ඔබතුමාට. අවසාන වශයෙන් මම මගේ ආදරණීය මාධ්‍යවේදී දීලා සිටිනවා. අපේ මේ කතා මෙතනින් අවසන්යි. නමුත් දැන් තමයි අපේ කීනෝට් එක ආදරණීය රවි අයියා
ඔබ මෙතර කල් ආදරය කරපු ඔබ වසර 50ක් පුරාවට ඔබ ගැන ලියුවා. මම හිතනවා ඔබ ගැන නොලියපු කෙනෙක් ලියපු නැති කෙනෙක් හොයාගන්න නැති තරම් මගේ ඉතිරියේ මේ මන් අනුසන්ධාන කරපු සියලු දෙනාට අමතර හේමාලි කෙරෝලේ ඉන්න මට පිළිගන්න දෙන හේමාලි අමතක වුණා. දිශානි ජයමාලි මේ වගේමයි විශාල පිරිසක් මාධ්‍ය නීති එකට ඉන්නවා. ඔබට අවස්ථාව තියෙනවා. ඔහුගෙන් යම් කිසි දෙයක් දැනගන්නට තිබෙනවා නම් මගේ මේ ඉදිරිපසේ ඉන්න මේ ප්‍රවීණ කලාකරුවන්ගෙන් ඔබට යමක් විමසන්නට තිබෙනවා නම් මේ තමයි ඊට අවස්ථාව. බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔවුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියලා. රවි අයියේ ඔබට ආරාධනා කරනවා ඔවුන් ආමන්ත්‍රණය කරන්න. ඔව් ඉතින් දැන් මා ගැන කියපු ගොඩක් දේවල් වල සඳහන් වුණා. ඉත ලස්සනට වචන අමුණගෙන කතා කරනවා නේ. ඒකෙත් තියෙනවා. නමුත් අද මට වචන ගොනු කරගන්න අපහසුතාවයක් මට දැනෙනවා. ඒ මොකද මට මෙතන ඒක කියලා එහෙම නැත්නම් මතු කරලා අරගෙන දැනෙන දෙයක් නෙමෙයි. ඉබේම දැනෙනවා මම ඉන්නේ මහා ආදරයක් කියලා. සෙනෙහසක්. දැන් මේ සම්මාන උළෙල එහෙම නැත්නම් උපහාර උළෙල හෝ මේ සුනිල් ආරියරත්න මහත්මයාගේ වචනෙට කැමති නෑ. මේ පිදුම ඇත්තටම දැන් අපි කතා වුණා අවුරුදු 50ක් යනතුරු මේ ශිල්පියා කිසිම ඇගීමකට ලක්ුණේ නැත්තේ කොහොමද කියලා. මටත් ඒ ගැන හැඟීමක් තිබුණේ. නමුත් මේ මෑත කාලයක අපි ඔය යම් යම් දේවල් වල දිනවත්වාලු කතා කරද්දී මේ අවුරුදු 50ක් ගත වෙනවාද කියන කාර්යය මතු වුණා. ඒ කාරණාව අවධානය යොමු වුණා. ප්‍රධාන කොට එතන හිටියේ මේ මහාචාර්යතුමා, ඒ වගේම සන්නමල්ලවාරච්චි මහත්මිය හිටියා. විතව කීප දෙනෙක් සුනිල් පොන්සේක මහතා. මේ වගේ අතපසු වීමක් වෙලා තියෙනව නේද? මේක වෙන්න ඕන දෙයක් නේ. අපි මේ කරමු. මගේ කිසිම මේව එකක් නැතුව ඒ අයගේ විහිම්ම එදා ඉඳලා අද දක්වා. දැන් අපේ හර්ෂ රංග කලන් සූරිය මැතිතුමා අපිත් එක්ක අත්යල් වැඳගත්තා. එතුමාගේ කණ්ඩායමක් එක්ක එදා ඉඳලා අද වෙනකම් පුල් ඇතුළු හැම කෙනෙක්ම මට නම් වශයෙන් තව ගොඩක් කියන්න තියෙනවා. පුදුමාකාර බැඳීමකින් වෙහෙස නොබල දැන් මාස 4ක් විතර තිස්සේ මේ වෙනුවෙන් වෙච්ච මහන්සිය මහාචාර්යතුමා කොයි තරම් කාර්යබහුල කෙනෙක්ද, කොයි තරම් වගකීම් තියෙන කෙනෙක්ද කියලා ඔබ සියලු දෙනාම දන්නවා. හැම රැස්වීම් වාරයකටම පහුගිය මාස 5-6 ඇතුළත අපේ ගෙදරට ඇවිල්ලා, එහෙම නැත්නම් මෙතනක අපි රැස්වෙද්දී දෙන්න ඇවිල්ලා මේක සම්පූර්ණයෙන්ම මෙහෙවීම, මේක සංවිධානය කිරීම, මේක වීදු ආකාරය, මේ හැම දෙයක් ගැනම ගත්ත වෙහෙස මහන්සිය මට හිතා ගන්න බැහැ. ඒ වගේම තමයි අපි මේ කමිටුවක් වශයෙන් දැක්කලා මම අර කිව්ව නම් ඇතුළුව අපි මේ වැඩේට වෙච්ච මහන්සිය. මම මේක දකින්නේ ඒක මම හඳුන්වන සෙනෙහසේ ශ්‍රමය කියලා. මොකද මා වෙනුවෙන් මේ තරම් කැප වෙලා, මේ තරම් කාලය වැය කරගෙන, මේ තරම් දායකත්වයක් දීගෙන මෙහෙම උදව් කරන්න එතන සෙනෙහස ඇරෙන්න වෙන කිසිම වචනයකින් ඒක හඳුන්වන්න බෑ. ඒ ආදරය තමයි ඒ ප්‍රකාශ වෙන්නේ. ඉතින් එහෙම බැලුවාම ඒ සම්මාන උළෙලවල නොතිබුණා, ඒ කිසි දෙයක මට අඩුපාඩුවක් දැනුනේ නැති වුණා. මේකමතුව සහ ඒකෙන් ඒ ජනනය වුණ ඒ උණුසුම් ආදරය මට මගේ හිතේ ඇඟීමක් ඇති කළා. මම මේ ආපු ගමනේ මං උපයාගත් දේවල් තියෙනවා නේද කියලා. ඒක තමයි මට තියෙන ප්‍රධානම සතුට. ඉතින් ඒ වෙනුවෙන් අපි මේ ගමන ඉදිරියට යද්දී මම මුලින්ම වුණත් සඳහන් කරනවා අපේ පිටපස්සේ ඉන්න ජයරත්න ගමගේ මැතිතුමා දැන් මම අඳුරන කෙනෙක් නෙවෙයි. මේ සෙනෙහස කියන කතාවෙන් මම මෙතෙන්ට එන්නේ. මං අඳුරන කෙනෙක් නෙවෙයි, මගේ මිත්‍රයෙක්ගේ මාර්ගයෙන් එතුමාට හඳුන්වලා දීලා මෙන්න මෙවැනි වෙලා මේ ශිල්පියා වෙනුවෙන් කරනවා කිව්වහම එවෙලෙම ඒකට ඉදිරිපත් වෙලා
මේ අනුග්‍රහකත්වය දෙවන්ත අනුග්‍රහකත්වය දක්වන්නේ එතුමා ඉදිරිපත් වුණා. ඉතින් එදන එතනත් දැනෙන්නේ ඒකනේ. දැන් මාව දන්නේ නැත්තම් එහෙම නැත්තම් මගේ අල්ප මාත්‍රයක දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැත්තම් මේ තරම් දායකත්වයක් දීලා ඇයි මේ කටයුත්තට සම්බන්ධ වුණේ? මගේ ආදරණීය සහෝදර ශිල්පීන් වගේම එතුමාගේ වචනවලින් කියලා තුණා මේ පුද්ගලයාට ගෞරවයක් කරන්න ලැබීම අපි ලබන වාසනාවක් විදියට හිතනවා කියලා. ඉතින් එවැනි හැඟීම කෙනෙක් තුළ ඇති කරගෙන මට මේ ගමනේ එන්න ලැබුණ එක ගැන මම කතා කරමු. මම ඉතාම ගෞරවයෙන් මතක් කරනවා. මොකද දැන් මං ගැන කියවුන දේවල් ඇත්තටම ආදරණීය නේ. මේ වගේ ඒවා කියන්නේ නේ සමහරවිට. දැන් කාට කාට වුණත් අනිත් කෙනා තමන්ගේම ක්ෂේත්‍රයේ ඉන්න අයව ඕනවට වැඩිය වර්ණනා කරගෙන මේ මුරුංගත් දෙයියන්න ඕනමක් නැහැ. නමුත් මේ කතා කරපු වචන හැම එකක්ම මහාචාර්යතුමාගේ ඉඳලා කමල්ගේ ඉඳලා සාරංගේ ඉඳලා ස්වර්ණ මාලිනී අනෝජ මේ හැමෝම ඇතුළතින් මතුවෙන තාම අංක ආදරයක් ඒ ප්‍රකාශ කරේ. ඉතින් මම මේ හැම දිනාතම ස්තුතිවන්ත වෙනවා. මේ උත්සවය ගැන මම හරි මගේ ආපු ගමනේ විස්තර මම කියන්න ඕනෙත් නෑ. ඔබ හැම දෙයක්ම දන්නවා. ඒ වගේම ඒ පිළිබඳ විවිධ කෝණවලින් බලලා ඒක ඇගෙීමට අද ලක්ුණ ආකාරය මම හරිම ආඩම්බර වෙනවා. මට මෙහෙම පිළිගැනීමක් තියෙනවනේ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ අපි මේ දීර්ඝ ගමනේ අවුරුදු 50ක් තිස්සේ අත්තල් බැඳගෙන ආවේ ඔබ සියලු දෙනා සමග. ඔබ නැතිව මේ ගමනක් නැහැ. විශේෂයෙන්ම අපි සිනමාවට පිවිසුන යුගයේ අපිට ප්‍රධාන මාධ්‍ය තිබුණේ ජනතාව අතරින් මුද්‍රිත මාධ්‍ය ජනතාව අතරට යන්න මුද්‍රිත මාධ්‍ය පමණයි. රූපවාහිනියත් ඊට දශකයකට වගේ එහෙම නැත්නම් අපි සිනමාවට අවතීර්ණ වෙලා ඊට වඩා දිග කාලයකට පස්සේ ඒ මාධ්‍ය ලංකාවට ඇවිල්ලා ඒ අතුරින් ජනතාව අතරට යන්න අවස්ථාව ලැබුණේ. නමුත් මේ මාධ්‍යවලින් විශේෂයෙන්ම ලිඛිත ඒ කියන්නේ වත්පත් කලාවේදීන්ගෙන් අපිට ලැබුණු ගෞරවය විශේෂත්වයේ තියෙන්නේ ඒ සියලු දේ අද වෙනකම් පවතිනවා. අපි රූප රාමුවලින් දකින දේ එදා ඒ වෙලාවට දැකලා අයින් වුණත් ඉතිහාසයේ තියෙන්නේ මුද්‍රිත මාධ්‍ය තුලින් අප ගැන කතා බහ වුණ අපිට දුන්න දිරිගැන්වීම අපිව ජනතාව අතරට ගෙන යාම සහ අප කරන වැඩ අප කළ වැඩ පිළිබඳ ලෙසි ඇගීමක් ජනතාව තුළ තහවුරු කරන්න පුළුවන් වුණේ මුද්‍රිත මාධ්‍ය එකම අනිත් මාධ්‍ය වලින් දැන් අද ලබන අනුග්‍රහය කිසිසේත්ම අවතක්තිය කරීමක් නෙවෙයි. අපි මේ ආපු ගමනේ දැන් මගේ දශකයක කාලය තුළ මොනතරම් පරිවර්තනයක් මේ ලෝකයේ වෙලා තිබෙනවද පටන් ගත්ත කාලේ සහ අද අපි සමස්ත ලෝකයේ සමග මේ පුංචි ගැජට් එකක් අතේ තියාගෙන සම්බන්ධ වෙන යුගය දක්වා ආපු කාලය තුළ අද මුද්‍රිත මාධ්‍යත් සමගම අනිකුත් විවිධ මාධ්‍ය රූප මාධ්‍ය සමාජ මේ මාධ්‍ය ඒ තුළින් වෙනස්ම තත්ත්වයක් ඇවිල්ලා තිබෙනවා. ඒවැ ලොකු වටිනාකමක් අපේ ජීවිතවලට එකතු වෙනවා. අමාර විශේෂයෙන්ම සඳහන් කළේ ඒ අපි ආපු ගමන අපේ තිබුණු සහෘදත්වය අපි එකට අත්පැල් බැඳගෙන ආවේ. අපි අතර මේ වෘත්තීන් දෙකකය ගේන මේ හැඟීමක් තිබුණේ ඔක්කොම එක ගමනක් එක කණ්ඩායමක් එකම වෘත්තියක් වෙනුවෙන් එකට ආවා වගේ මේ තත්ත්වයක් තිබුණා. ඒ தත්ත්වය ඇත්තටම ඔබ අපට දුන් ජීවිතයයි. මේ සිනමා ජීවිතයේ ජනතාව තුළ පිළිගැනීමට ලක් කරලා ඒ තුළින් අපිට ජීවිතයක් ලබා දුන්නේ ඔබගේ ඒ මුද්‍රිත මාධ්‍ය කලාව නැත්තම් මාධ්‍ය කලාව තුළින් පොදුයි හැම මාධ්‍යයක්ම. ඉතින් ඒ වෙනුවෙන් මගේ කෘතඥතාවයෙන් පිරිනමන්න තමයි මම මේ අවස්ථාව යොදාගන්නේ. ඉතින් මම කොහොමද කියන්නේ මාව පබ්ලිසිටි කරන්න කියලා. ඉතින් ඒක අපි කියනවා ඔබතුමා කියන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා මේක ඉතින් ජීවිත කාලයකට එකවරක් ලැබෙන දෙයක්. බොහෝ කාලයකට පස්සේ එහෙම නැත්නම් ජීවිතේ බොහොම කඩීමකට පැමිණලා ඉන්න කාලේ ලැබෙන දෙයක් ඒකේ වටිනාකමක් මට තියෙනවා. ඒ වටිනාකම ජනතාව අතරට ගෙන යන්න ඔබගේ පෑන ඔබගේ කාචය හැමදාම මාවෙදී මෙහෙවුවා වගේ ඉදිරියටත් ඒක ලබා දෙන්න කියලා බලාපොරොත්තු වෙනවා. අපි ඉනිපස්සෙන් යන්න වෙමු.
උතුරා යන ආදරයකින් සෙනෙහසකින් ඒක ඇත්තටම මේ දැනෙන විදිහට මේක එක පාර්ශවයකට නෙමෙයි එහෙම නැත්නම් එකට එකතු වෙලා එකට කටයුතු කරන තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් නෙමෙයි මෙවැනි ආදරයක් පොදුවේ ලබද්දී එය මාතෘණු සමස්ත මානව වර්ගයා කෙරෙහිම විහිදෙන ආදරයක් බවට පත් වෙනවා මොකද මේ හැඟීම ඒ තරම් ගැඹුරුයි ඒ තරම් උසස් ඒක හදවතට දැනෙන විදිහත් ඉතාමත්ම පපු ඇතුළට යන විදිහට ඒ හැඟීම ඒ ආදරය දැනෙනවා ඉතින් ඒ වෙනුවෙන් ඒ ඔබ සියලු දෙනාම එකතු වෙලා ඒ හැඟීම මට ඒ උත්තරීතර හැඟීම හිත ඇතුළේ ඇති කරගන්න පුළුවන් වුණේ ඔබලා හා එක්ක පැමිණි අත්තල් බඳ ගැම් වෙනි වී ගමන නිසායි ඉතින් අර රඟපෑමක් කියලා අමල් කිව්වා මේ පොඩි නිකන් ගිමික්යක් වගේ පෙන්නලා ඇවිදගෙනවා කියලා නමුත් සැබෑදත් ඒකයි ඉතින් ඒක එහෙම වෙනවා ඉතින් ඒව ජීවිතයේ කාලෙ එහෙම වෙනවා ඉතින් මම බලාපොරොත්තු වෙනවා මීට වඩා යහපත් තත්ත්වයක් උදා වෙයි කියලා ඒක එහෙම වුණොත් එහෙමයි එහෙම වුණේ නැත්නම් ඒත් එහෙමයි ඒක ගැළවන්නේ අපි මේ ආව වගේම ඉදිරි කාලේ දැන් අර මම අපේ මේ සුවන්නයිලගේ ගීතයක කොටසක් අරගෙන මම ඊයේ පෙරේද ප්‍රකාශයක් කළා ආමග ඒකේ තියෙන ආමග ගැටි යා යුතු දුර බොහෝයි කියලා මම කිව්වා ආමග දුරයි යා හැකි දුර කෙටි කියලා ඉතින් ඒ වගේ දේවල් ජීවිතේදී අපි කාටත් පොදුයි ඒවා පැමිණෙනවා ඒවා බාර ගන්නවා ඒවත් එක ගමන් කරනවා අපිට නියමිත ගමනාන්තය කරා අපි යනවා එච්චරයි ඉතින් මෙතෙක් කල්ලාම වගේම ඔබේ ආදරය ඒ ඔබේ ස්නේහය සමග ඉදිරි කාලය ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි ඔබ කවදාත් මාධ්‍යට ආදරය කළා හැමදාමත් මාධ්‍යත් එක්ක ඉදිරියට ගත කෙනෙක් ඉතින් ඔහුට අපි ඇත්තටම දීර්ඝාෂ පතමි නමගේ මේ කාර්ය අමාර කරන්නට පස්සේ තව එක දෙයක් තියෙනවා මගේ මාධ්‍යලේදීට ප්‍රශ්න සංකට අවස්ථාවක් තියෙනවා හැබැයි ඊට ඉස්සෙල්ලා මට පුංචි යුතුයකමක් තියෙනවාද මෙතන නැති වුණා අපිත් එක්ක මේ කාර්යයේදී අත්වැල් බඳගෙන ඉන්නවා ප්‍රවීණ රංගන ශිල්පී විශාල ප්‍රමාණයක් සනත් ගුණතලක මහේන්ද්‍ර පෙරේරා ජීවන් කුමාර් තුංග ඒ වගේමයි උමාලි තිලකරත් අද මෙතන ඉන්න අලුත් පරම්පරාවේ රංගන ශිල්පියෙක් නෙමෙයි ඇවැද්දන් සෑහෙන කාලයක් අපිත් එක්කතු වෙලා ලොකු වැඩ කොටසක් කරනවා මේ කාර්යයේදී ඒ වගේමයි සුනිල් ෆොන්සේකා මහත්මයා ආචාර්ය රවීන්ද්‍ර මහත්මයා ඒ වගේමයි මෙහි ලොකු බරක් කරගෙන වැඩ කරන උපාලි ආරීසිරි ඒ වගේමයි ආචාර්ය රංග කලන්සූරිය ඔවුන් තමයි අපිට මඟ පෙන්වන්නේ මේ කාර්යය සාර්ථක කරගන්නට ඒ වගේමයි මෙතන නැති වුණත් රවීන්ද්‍ර ගුරුගේ ඒ වගේම තමයි ආදරණීය බිරිඳ ප්‍රීතියක්ගේ උමා ඔබ විසින් අපට මේ දෙන සහය නැත්නම් අපිට මේ කාර්යය සාර්ථක කරගන්නට කිසිසේත්ම බෑ ඒ නිසා මේ නම් සඳහන් කළ ඔව් ඒ වගේමයි මේ රෝහණ විරසිංහයන් ඒ වගේම තමයි මේ පස්වෙනිදාට තියෙන කාර්යය අපි ඔබට සියල්ලක්ම කියන්නේ නැහැ ඔබට සර්ප්‍රයිස් එකක් තියෙනවා ඊළඟ බලන්නට එහෙදී හැබැයි චන විදේවර්ධනයන් සම්බන්ධ වෙනවා මේ කාර්යයට මේ අපට අත්වැල් දුන් අපට සහය දුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේක අවසන් කරන්නට ඉස්සෙල්ලා අපේ කතාව මෙච්චරයි තිබුණේ. නමුත් මේ මගේ පිටුපසින් වාඩි වෙලා ඉන්නවා උපුල් බඳුල නානකාරය. ඔව් සමා වෙන්න බඳුල නානකාරය සම අද බඳු අයලා විශේෂ වැඩක් කරලා තිබුණා නැත්නම් මෙතන නැත්නම් මේ මම ඉන්න තැන ඉන්න ඔය බඳු අයලා එයාට බොහොම කාරණේ කියීමක් කරාද අපිට රෙකෝඩ් එකක් තියෙන නිසා ඉන්න විදියක් නැහැ කියලා. ගෝවත් බොහොම ගෞරවයෙන් මතක් කරනවා. ඔව් ඉස්සර අපිට දැනගන්න ආව චරිත සාමයේ තමයි අපිට අවශ්‍ය කරන මේ දර්ශන සියල්ල ලබා දීලා තියෙන්නේ මේ සියලු දෙනාමත් මතක් කරමින් අද ඇත්තම හරි විශේෂ දවසක් අද ඔහුගේ උපන්දිනේ ඔබ දන්නවද දන්නේ නැහැ මේ ශ්‍රීලන් ආයතනයේ කලමනාරා අධ්‍යක්ෂක ජයරත්න බී ගමගේ මේ පිටිපස්සේ ඉන්නවා ඔහුට අද අපි කතාවක් දීලා තිබුණේ නැහැ හැබැයි ඔහු මට කතා කරලා කිව්වා මම රසිකයෙක් විදිහට මට වචන දෙකක් කතා කරන්න දෙන්න කියලා එහෙම නොදුන්නොත් මම ඇත්තටම හරිම නරක පුද්ගලයෙක් වෙනවා ඒ හින්දා මම බොහොම ගෞරවයෙන් ඔබට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරමි රවි අයිය වෙනුවෙන් ඔබට කතා කරන්න ආරාධනා කරනවා මේ සංගරේදී.
යනවාගේ නමුත් පක්ෂිකුණා මේ ආරෝදලට යාලුවෙක් මාගෙන් මට ආරාධනාවක් ආවා. අපේ ආයතනයේ මාතෘ පිළිගන්න ආයතනයේ වෙනි සුසේවල් කරලා තිබුණ නැති වුණා. පාසල් කාලයේ ඉඳලා මගේ රසිකයෙක් වශයෙන් මම එකහෙලාම කිව්වා ඒක වැළ යුතුම දෙයක්. අපි මේක කොහොමද කරමු? මේ අවස්ථාවේ ඒවාම තමයි මම හිතන්න කිසිම පාරක් ඉඳලා නැතුව ඉන්නේ නැත්ද? මම ඉන්නේ මේ ගාමක දෙරදී කියලා මට අවශ්‍ය මේ ඇත්තටම අපේ රටේ දෙන විවර්තන තාර්ථය හඳුනේ මේ දේවල් අන්නේ අපේ මෙවැනි කලාකරුවන් දැනගොඩ අපි රසිකයෙක් වශයෙන් මොකද කරන්නේ? ඒ නිසා මට මතක් වෙනවා මේ අවස්ථාවේ මේ ඉතිවාසි වෙලා මේ ගොරැන්ටේ මේ දේවල් වලදී මමගේ පාසල් කාලේ ගෙදරට හොරෙන් මෙතුමා ඉන්න චිත්‍රපට බලන්න ගිහිල්ලා ඉච්ච දේවල් දාගෙන දොක්කෙන් කරුණාකරලා පස්සේ අපි වෙලෙ කොසලා කියන්නේ පස්සේ ඒක ටිකක් මේ වෙලේ සම්බන්ධ වෙනවා රෝමා මෙස්ටි රෝමා මෙස්ටි හැපි බර්ත්ඩේ ඔබතුමා ඇති මේ නායතනය ඇත්තම පටන් ගන්නේ ලැනිපි ගමගේ ගල් සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ නලතුල තමයි මේ අපේ ඉදිරියේ වාඩිලා ඉන්න ජයරත් මේ ගමගේ වැතුමයි බැටන එකගෙන ඉස්සරහට යන්නේ ශ්‍රී ලාංකීය දේශීය නාමයේ ලෝකෙට අරගෙන යන ආයතනයක් විදිහට අපි සතුටු වෙනවා. ඔබ ඇත්තටම මේ ඉදිරිපත් උනේ කළ යුතුම කාර්යයකට ඔබට දුක්වන්නට දෙයක් නැහැ. දවසක ඔබට හිතෙයි ඇත්තටම මම හැමදාමත් වාදේ විදිහට ඉදිරි කියපු දෙයක් තමයි මිනිස්සුන් ජීවත් වෙලා ඉන්නකොට තමයි මිනිස්සුන් වගයන්නට ඕනේ. අපි දැකලා තියෙනවා මිනිස්සු මැරෙනකන් කිසිම දෙයක් කරන්නේ නැතුව ඉඳලා මැරුණාට පස්සේ ලොකු පෙට්ටිය වල දාලා රාජ්‍ය අනුග්‍රහය දීලා ලොකු කතා කියලා මිනිස්සුන්ව ආදාහණය කරනවා. ඒවා සත පහකටවත් වැඩ කරදි දේවල් නෙමෙයි මගේ පැත්තෙන් බලනකොට. ඒ හින්දා මේකට කරුණ දුන්න මේ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙමි. පුංචි වෙලාවක් මට ඕනේ. මට සමහර වෙලා විනාඩි 2-3ක් දෙන්න. මම තේ කියනවා මේ අවුරුදු ගානක් ලියලා තියෙනවා. මොනවද කිව්වේ නැත්තම් වැඩක් නැහැ වගේ කියලා. ලියපුවා කියන්නේ බා අලුත් දෙයක් කියන්නේ. පරම්පරාවක් වෙනවා සිනමා වෙන ඉවෙන් දැනගෙන අඳ පාට කරන්නේ. හැබැයි තුන්වෙනිව එන පරම්පරාව ආරම්භ කරනවා. ඒ තමයි රංගනීය විශ්වාසකම ආරම්භයි සිනමා. අද සම්ප්‍රමාණ දැකලා තියෙනවා මේ තමයි. අංගනේ හදාගන්න ඕන දෙක භාගය. හැබැයි මේක කාගේම විශ්වාස. ඒ විශ්වාස හදාගන්න ඕනේ ඇයි? මේ හදාගලා ආවම මොකද වෙන්නේ කියන එක අපිට මේ පරම්පරාවට උගන්වන්න ඉස්ලාම ප්‍රවක්තාලේ ඉදම නාට්‍ය බලන්න අයියෝ මියගෙන ගොඩල් යාබද ලිඩෝ එකේ තියෙන තරුණ අවියගේ අඩෝක්ට දුරුවා ඉන්නවා. අපි දකින්නවා අර සිනමාතිරේ මේක එකපාර එක දවසේ වෙනස කරනවා. ඉතින් ඉතාලියන අදලා පව කරපු මේ පෙරලිය එදා පොඩි බණ වුණා මේ යුගයේදී බෞද්ධ වුණ සිද්ධාර්ථ වුණා මේ කොහොම ජනප්‍රිය එනිදේ යන ප්‍රේසිතවට කරගන්න. එහෙම නැතුව ප්‍රතිරූපකට නැතුව තමම කැමරු ශරීර කොහේ විතරද වන්දනාව දෙන්නේ. අලුත් කාලේ සිනමා කාර්තාව තුරනේවා. ඕ ඉන්න පරම්පරාව වෙනසක් අපේ මම
ආදර පරම්පරාවට පෞද්ගල පරම්පරාවට හොඳම පූර්වාදර්ශයක් වුණා. මොකද බෑනින් කියලා තියෙනවා පිටු මම හිතන්නේ දවස් ගන්න. රවියේ ගත්තා මේ අවුරුදු ගානේ ආටිකල් එක 100කට වැඩි ලියලා තියෙනවා. සමන්ත යම්පත් පරිය මාධ්‍යයේදී මොකද කියන්නේ? මම මහත්යන් දෙන්නේ නැහැ. රවියේ කියන කාරණාව මම අමතිස්තම මම රජයට කියලා තියෙනවා මේ මේතර ඉන්න මේ පෞසේදී දැක්කම මේ ඔහේ කියා උසරේකට පුත්තේ ලංකාවේ නන්දිවිලද පාර මම දාස්තන කියනවා නම් ඔහේ කියා ආචාර්ය රවිචන්දේගේ ප්‍රධානවාදී මාන්නේ පුත්තේක අනුජරේ සිඳියයි දැස්තම ඔහේ ඉතනකට ආවහම අර සියලු දෙනාම මේ පස්තර වීසි වෙනවා මොකද ඒ තරුණිය දැකලා තියෙන මේ මේ පරම්පරාවේ දීපික තමයි පස්සේ පරම්පරාවේ අතුරු ගොඩක් දරවට අපි දකින්නේ මේ තරුණයේ කියන එක අද වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ අතින් දැන්ට අර පරම්පරාවේ පුරුණ සිංහලා ඒ පරම්පරාව නිර්මාණ අද සිනමා පරම්පරාවේ ඉන්න ඇත්තම විශාලම කෞශලයේ අධ්‍යයනය කරන්නේ. මම අදීම කරු කරන්නේ. මට හැමදාම උදේට සුදුසුදාම කියන හැමදාම කතා කරන හැමදාම උනාරිය අර සාමි කිව්වා වගේම මුගක්තරී වැරද්දක් ගියාම ඒක විවේචනය කරන්න පුළුවන් ඒක සුද්ධ විදියට විවේචනය කර ඒ ගැන කතා කරන මම හිතන්නේ අලුත් පරම්පරාවට බොහෝ දේවල් තියා දෙන්න බැරි ඉතින් අලුත් පරම්පරාවේ අයගේ දකින්න මම හිතන්නේ උදව ගුරු වෙයි මම හිතන්නේ ආතය කරනවා පුළුවන් අලුත් නව පරම්පරාව ඉගෙන ගත යුතුයි මම කිව්වත් මම ඒ වගේ රංගනය සුද්ධතාවට ඉගෙන ගත යුතුම පුරේ කීයේ ඒ වගේම මේ කියන සමාවේන මුදම පෞස්තය මම දැක්විතේ ආදී කවි කරනවා රුක්මාල් තවත් ඉරක් කාලේ ජීවිතේ නිරෝගීසේලා විතරක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම කියන්නේ ඒතර කතා කරලා ඉඳලා මම දැකමයි සමන්තෝත් කරලා කතා හැබැයි දැන් මම මේ ඇවිල්ලා වඩිලා ඉන්නේ මේ තොප්පියක් දාගෙන ඉන්න මහත්තයා ඔළුව උස්සන්නේ නැහැ සාමාන්‍යයෙන්. මෙයා ටිකක් වෙනස් මම දන්නේ නැහැ කවිය කියයිද කියලා. රවියේ යගෙන වෙන විදියකට ඇත්තටම දකි ප්‍රියන්ත හොලිපිලි ආදරණීය මිත්‍රයා අපි අයියලා මල්ලි මුලින් පෙරලි ගුණ මාතෘකාවේ පොඩි අදැකීමක් කියනකොට අපි අය මට මම සම්බන්ධව තියෙන එච්චර ටිකක් නරක අදැකීමක් මම ලියනවා. අපි අය නිසා සිනමාවේ ඕන තරම් දෙනෙක් පුටිකා හැබැයි අපි නිසා මම පුටිකා වෙන්නේ වෙන කෙනෙක් ඉන්නේ මගේම වෙන්නේ. ස්කූල් කාර්යයන් ෆිල්ම් එකක් බලන්නේ. ආ චිත්‍රපටයේ ත්‍රිස්තිගේ අරගල ෆිල්ම් එක. ඒකේ මතකයි මට මක්කාන් ගජනායක වගේ ගජනායක. චරිතය නම එච්චර හොඳ චරිතයක් නෙවෙයි ඒක. ඒක බලාගෙන ඉන්නකොට මගේ මොකද එච්චර දිවෙන්නේ නැහැ ඒක. මේ මේ වගේ එකක් බලන්න මාව එක් කාලේ කියලා මට ගහලා නිනුත් ගහලා එහෙම ගියා. හැබැයි මම චිත්‍රපටයේ විකටම් බැලුවා ඉදාන් කළා මේ කවි ගේ බොහෝ චිත්‍රවල මම බලලා තියෙනවා. ඒකෙන් මට දැන් මේ වාඩි වෙලා රවි දිහා බලනකොට මට ඒ අතීතය මතක් වුණා. මම රවි අයියා ගැන ඊට පස්සේ වතන වලට ආවට පස්සේ විවිධ දේවල් ලියලා තියෙනවා අවිවේචන හොඳට හැමදේම දෙයක් ලියන්න එම මං තනේ ඒ කිසි දෙයකින් හිතවිදෝගත්තේ නැති ආපහු දැන් අලුත් පරම්පරාවේ පොදෙනුට නළුවන්ට අධ්‍යක්ෂකවරුන් තියෙන එකක් තමයි මේ විවේචන දරා ගන්න බැරි එක හොඳ විතරයි උඹලා කියන්න ඕන වගේ එකක් මම දකින ෂේ ගුණයක් තමයි රවි අයියලගේ පරම්පරාවේ බොහෝ දෙනුට ඒ විවේචන දරා ගන්න පුළුවන් වීම අපි වගේ අලුත් ලියන්නෙක්ගේ විවේචන බව ඉස්සන්න පුළුවන් වීම
ගුණයක් වගේ අල්ලුන් මන්තරේ ඒ තමයි විශේෂම මතක් කරන්න ඕන. කවියට දීර්ඝාෂ පතනවා. තවත් සිනමාවෙන් දකින්න හම්බ වෙන වැඩ කරන්න. මට තව අවස්ථාවක් තුනක් දෙන්න මොකද ඒක දෙලේ නැත්නම් මගේ මේ ප්‍රෙස් එක අපතේ යනවා මේ ඉන්නේ මේ කාලේ මම හැමදාම කියන දෙයක් තමයි ලංකාවේ ඕනතරම් මාධ්‍යවේදීන් අපි අඳුරු මාධ්‍යවේදීන් ඉන්නවා නව සිංහල භාෂාව අපේ සම්මන්ත්‍රණ මහත්තයාගල ඉස්සරහ කියන්නේ ඉදාමත් ලස්සන සිංහල භාෂාව වසුරන මාධ්‍යවේදීන් 3 දෙනෙක්ව මම අඳුරගෙන ඉන්නවා ඉන් පළමුවෙන් තමයි ඔබ හේමාලි රවියජන ගොඩක් දේවල් කියලා තියෙනවා ලියලා තියෙනවා අද ඔබට කියන්න තවත් දෙයක් ඇති අවුරුදු 25 කට වැඩි කාලයක් ළඟේ ඉන්න මම කියන තියෙනවා මට තියෙන මේ මුලින්ම අත්දැකීම තමයි ඇත්තටම මේ මම ආධුනික මාධ්‍යවේදිකෙක් විදිහට ඉස්සෙල්ලාම රවි අයියා ගාවට යනකොට චකිතයක් මන් තිබුණා හැබැයි මම රවි අයියා ගැන හොඳ අධ්‍යයනය කළා ඉතාලියේ මේ චිත්‍රපට මම බලලා තිබුණේ නමුත් මම ඉතලට ගියාට පස්සේ තමයි ඉන්දවිවරෝ කරනකොට ඇත්තටම කොයිතරම් ප්‍රතිපෝෂණයක් මට ලැබුණාද කියලා මේ වෙලාවේ විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඇත්තටම රවි අයියා කියන්නේ දැනුම් ගබඩාවක්. මම සිනමාව ගැන රවි අයියා ගැන හදාරලා ඇටෙත් ගියාද මම එතනින් අරන් ආවේ අතිවිශාල දැනුම් සම්භාරයක්. ඉතින් බොහොම ගෞරවයෙන් රවි අයියා ගැන මතක් කරන්න ඕනේ මගේ සිනමා දැනුමත් ඔබේ සිනමා දැනුමින් පෝෂණය වුණා මම ඔබ ගැන ලිව්වා වගේම මට විශාල දැනු සම්භාරයක් ඔබෙන් ලැබුණා. ඒ වගේම තමයි මම මේ වෙලාවේ කියන්න ඕනේ ඇත්තම රවි අයියාගේ මේ නිර්මාණ කටයුතු දිහා බලනකොට ඇත්තම අද අපේ වර්තමාන පරතර බොහෝ වෙලාවට කියනවා මේ අපිට ඇකඩමික් නැහැ අපිට හදාරන්න විශ්වවිද්‍යාල නැහැ මේ නැහැ කියලා. ඉතින් ඇයි එහෙම කියන්නේ මේ ඉන්නේ අපිට විශ්වවිද්‍යාලයක් නේද? ඇත්තම රවි අයියාගේ චරිතාංග රංගන දිහා බැලුවම ඉතින් අපේ අලුත් පරපුරට තවත් ඉගෙන ගන්න හැම අවශ්‍යද? එහෙම තමයි ඇත්තම මට රවි අයියාගෙන් හිතේ ඒ වගේ දෙයක්. ඉතින් අවුරුදු 50ක් මේ සිනමා ලෝකයේ තුළ රවි අයියා කරපු කියපු දේවල් ඇත්තම අපේ අනාගත පරපුරට මහා ලොකු දායාදයක්. ඒ වගේම තමයි තව බොහෝ දේවල් තියෙනවා ඔබෙන් අපට ලැබෙන්න. ඉතින් බොහොම ආදරෙන් ඉල්ලා සිටින ඇත්තම ඒවත් අපට යම් තරමකින් හෝ අපිට ලියලා හරි අපිට මේ අනාගත පරපුරට දෙන්න පුළුවන් නම් ඔබ තුළ කියන දේවල් බොහොම ආදරෙන් ඒකත් ඉල්ලා සිටිනවා. ඔබතුමාට නිරුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. දීර්ඝාෂික බොහොම සෝදී සර්සවේ කාලෝකයක් වෙච්ච හේමාලි විජේරත්න තමයි අර මම කියපු ලස්සනට ලියන ලස්සන ගැල්ලමක් තමයි මේ සංජීව විලාස සමරදෝක දේශේ පුවත්පතේ කතුවදී ඔබට කියන්න දෙයක් ඇති. ඒක මාළුද? ඒක පිළිසරේ කියන්නේ එහෙම නම් අවසාන වශයෙන් තමයි අවස්ථාවයි ගන්නෙ. මේ ඉන්නේ රවි අයගෙන තම බොහොම ආදරෙන් සුන්දර විදිහට ලියපු ආදරණීය මාධ්‍යවේදියේ දීර්ඝ මාධ්‍ය ඉතිහාසයක ලිපිකම් කියන සමන් ප්‍රියංගර නාමෝනි අද මොනර පත්‍රයේ මොනරෙක් කියලා ඇවිල්ලා ඉන්නවා. මොකද කියන්න තියෙන්නේ? ඔය පුදුල ඇත්තම මේ මඩක්ුණා වගේ ඇති කියල මේ වෙලාවේ මම හිතන්නේ වාණියක් අතේක දන්නේ නැහැ. ඒකද මගේ ළඟ ඉඳන්තුරු පිටවම කතා කරලා තියෙනවා. මට මම ඉන්න අපි මේකේ සම්බන්ධයෙන් ගොඩක් මට ඇත්තම වචනයක් වත් කියලා දිනුනේ නැහැ. මට අපි මෙහා ජීවිතේ කතා කරන්න තියෙනවා. ආනන්ද පොත් අක්කර කතා කරන ස්කෝලේ කාලේ වාණියක් ගැටළු වෙන්නේ ආනන්ද. අන්දෙන් අයයි මට කොහොමද කතා කරන්නේ කියලා මට හිතා ගන්න බෑ. ඊට පස්සේ නිහලයෙන් ඉනෝනේ මම ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ සමන් වාණින් කෝල් එකක් දීලා විස්තර ගන්න විතරයි. මම මාන්නේකට කතා කරනවා දෙහි දෙහි. ඒ වුණත් නැති කියන්නේ. මම කිසි ගානක් නැතුව මට ඉස්කෝලේ කාලේ විස්තර කියනවා. කියලා නම් කියනවා. මේ පාර විස්තර වේවරක් ආගෙන මට කියන්න මම පොඩි විදු කරන්නේ නැහැ. මොකද කියලා රවි අයියා ගෙනත් යම් සඳහනක් කරනවා ඔතන. රවි අයියා මේ පාලේ
ඊට පස්සේ මට මාන්‍යකත්වයක එමෙතන ඉවර වුණාට පස්සේ මම මෙහලේ නිතිවම් කියනවා රජියත් එක්ක ගෙන කතා කරනවා. ඉතින් මම රජියට ජීවිතේ පළවෙනිම තමයි රජියට කතා කරනවා. ඉතින් දැන් මේ මම ඉස්සරගෙන ඉන්න මහා ප්‍රතිරූප කොහොමද ප්‍රතිචාර දක්වයිද කියන අංගෙන් කියතියා. මේ වගේ කියලා මේ ඉස්සරටම මම කියනවා. එදා ඇදෙච්ච වැඩිම රජියත් එක්ක අද තේරුම තමයි ඉස්සරේ සක්ම මගේ මට මගේ ජීවිතයක් කියවුවත් මම කොහේ ගියත් ඉතින් ඒකට කතා කරලා මට රජියේ කියන තියෙනවා. ඉතින් මට හිතෙන්නේ කියන අපි රජියේ ගැන ලිව්වත් නොලිව්වත් රජියේ විතර අපිත් එක්ක ඉඳවත් තම හැමදාම ඉන්නවා. දැක්කගෙන කතා කරනවා. ඉතින් අක්කත් එනවා කියන්නේ ඒකත් අපි මට හිතෙනවා රජියයා දැන් මෙතන කතා වුණේ රජියයා කියන මෙච්චර කල් උපහාර දුන්නා කියන මහ යැවීමක් කරන්න ප්‍රමාද වුණේ ඇයි කියන්නේ. මට නම් හැබැයි හිතෙන්නේ රජියට එහෙම දෙයක් මේ වෙලාවේ අපි කරන්නේ මට නම් හිතෙන්නේ කරන්න ඕන කියලා මට හිතෙන්නේ මේ අලුත් පරම්පරාවට කවුද මේ රජියයා කියලා පෙන්වන්නේ විතරයි. මොකද අපේ පරම්පරාව අපිට ඉස්සර පරම්පරාව මේ හැම පරම්පරාවකම මෙතන ඉන්න රජයේ ඉන්න මෙතන ඉන්න සියලුම කලාකරුවෝ කෙරුවේ යොනවද උගලන් අපිට පිළිතුරු දායකත්වයේ මොකද්ද කියන කලාවට හොඳම ගන්න. හැබැයි ඔගොල් අලුත් පරපුරේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. මොකද මම මේ හොඳටම අලුත් පරපුරත් එක්ක වැඩ කරන ඉන්න මම දන්නේ මේක නිසා මගේ කනට ඇහෙනවා කෙනෙක් අහනවා. ජයමලගේ අහනවා මීඩියා කරන විශ්වවිද්‍යාලයක මීඩියා කරන ගෑනුලගේ තවලමේ කුරින් අහනවා. හලෝ හලෝ මට කියනවා විජේ කුමාරතුංග රඟපාපු ෆිල්ම් මාව. මම කොහොමයි අලුත් පරපුරේ මාධ්‍ය ශිල්පියෙක් ඇවිල්ලා ඉන්න ෆිල්ම්. ඉතින් මම හිතනවා මේ උත්සවය අන්න ඒගොල්ලන්ට තමයි පෙන්වන්න ඕන කියලා. කවුද මේ රවින්ද්‍රනාථ දිනේ කියන මහත්තයා? මේ කලාකරුවා කවුද? මාළනී කොන්සේ කම එහෙම නැත්නම් අපේ ස්වර්ණත් කලා රොජතරන් කවුද? කියන පෙන්වන්නයික තමයි දැන් අපේ යුතුකම වෙන්නේ. අපි කියන්නේ ඒ පරිවර්තනයදී තමයි අපි ඉස්තියේගේ සටහනක් දැම්මත් අපි කරන්නේ මේ පරිපූර්ණ මොනවද කරේ කවුද මේ පරිපූර්ණ කියන එක පෙන්වන්න ඕන කියන හැඟීම තියන්නේ. මේ මම හිතනවා ඒතර තමයි මෙතන තියෙන වැදගත්කම කියන රවිදයි කියන ඒ කට්ටියවත් ගන්න නෑ. මොකද අපි දන්නවා අපි පරම්පරාවක් ගන්නවා ඕන තරම් හැඟීමක ලක් වෙලා තියෙන සම්මානයක්. ඒ සම්මාන බැල රවිදේව අගයන්න හොඳටම ඉතින් මේක අලුත් පරිපූර්ණ අපි මතක් කරලා දුමු කවුද මේ පරිපූර්ණ කියලා. ඒ නිසා වෙයි මේ කරන වැඩේ ගැන මම අගින් කරනවා. මේ විදිහට ඔබට තවදුරටත් ශක්තිමත්ව නැගීඳලා ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා රියක් කොහොමද හරි. ඊළඟට චිත්‍රපටයක් අධ්‍යක්ෂකවරයෙක් මම මේ මට නිකන් හිතුණා මම දන්නේ අර රියන්ත කොණිපිලි පටන් ගන්නකොටම කිව්වා මේ වවුලගේ ගුටිකෑව කියලා ගෑනුලා මෙයාගේ. මම කිව්වා මෙයාත් මාණියක්ගේ ෆිල්ම්යක් බලන්න ගිහිල්ලා අර මේ සිරිමැදුරේ අර අනෝජක්ගයි මාණියක්ගයි අර වට දාලා ඉඳද්දි ලව් කරනවා නියක් පමණ නෑ. එක වචනයක්වත් කියලා අහින් ලව් කරන්න බෑ. එක වචනයක්වත් කතා කරන්න නැතුව අර විශාල බඩ ටිකක් දාගෙන පුටුවක වට හැබැයි ළඟට ආවම රොමෑන්ස් කියන්නේ ඉතින් ආදරේ හේරෙනවා. මතක් කරගත්තොත් එවැනි ශිල්පියෙක් ගැන අපි කතා කරේ. හැබැයි මම මේක අවසන් කරන්නට මැද්දේ ඇය වචනයක් කතා කරේ නැත්නම් මේ මගේ මාධ්‍ය නම අසම්පූර්ණයි කියලා මම හිතනවා. ඇය තමයි ඔහුගේ කොඳුරා ගැටිය. ඔහු එක අවුරුදු ගණනාවක් පුරාවට ළඟ ඉඳගෙන ඒ හැම දුකක්ම හැම සැපක්ම එක විදියට දරාගෙන ඇගේ සියලුම දේවල් ඇය වෙනුවෙන් නැත්නම් ඇත්තටම අපිට ඒක පුරාගෙන ශිල්පිනියක් ඔබ කවුරුත් දන්නා හඳුනන ආදරණීය ප්‍රීතියක් අපි ආදරයට කියන්නේ ප්‍රීතියක් අර ඔබට මොකද අද හිතෙන්නේ මේ වගේ අති විශිෂ්ට කලාකරුවෙක් වගේ යන කෙනෙක් අපි උත්සාහ කරා ඔබට මොකද අපි මේ කාරණාව මෙතනින් අවසන් කරනවා. මගේ ආදරණීය මාධ්‍යතුන් සියදුනාට බොහොමත්ම ස්තුතියි. ඔබ මේ පැමිණියේ ඔබට කළ යුතුම ගෞරවයක් දෙන්නට සුසුම පුද්ගලයා වෙනුවෙන් තමයි අද දවසේ මෙතනට ආවේ. ඒ වගේම තමයි මේ මගේ ඉදිරියේ වාඩිලා ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිනියන් වන අනෝජා වීරසිංහ, සම්මානිත මහාචාර්ය සුනිල් ආරත්න මෙතුමා, ඒ වගේමයි ප්‍රවීණ රංගන ශිල්පිනි ස්වර්ණා මල්ලවාරච්චි, ශ්‍රී ලංකා සිනමාවේ නිල රාජිනී මාලනී ෆොන්සේකා මැදිරි ඉන්නේ ඔබතුමිය, ඒ වගේමයි ප්‍රවීණ රංගනදර කමල් අදරාරච්චි, අපේ
තරුණ පරම්පරාව නියෝජනය කරන සාරංග මල්ලි සාරංග දිසාසේකර ඇතුළු ඔබ සියලු දෙනාටම ඉතාමත් ස්තුතිවන්ත වෙමින් මාගේ සියලුම මාධ්‍ය හිතවතුන්ට ස්තුතිවන්ත වෙමින් මේ කාර්යම අවසන් කරනවා. ඔබ සියලු දෙනාට නැවතත් ස්තුති කරමින් මේ කාරණයේ යෝධ හේවණල්ලක් වෙමින් අපට මේ මඟ පෙන්වන ආචාර්ය රංග කලංසූරිය මැතිතුමනි ඔබතුමා ප්‍රමුඛ ඔබගේ කණ්ඩායමට නම් වශයෙන් නොකියුවාට ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මම මේ කාර්යය අවසන් කරනවා. බොහොමත්ම ස්තුතිය සියලු දෙනාටම. ලංකා ක්ලිප්ස් එක් මොහොතක් කතා බලන්න. Subscribe now.